තෙරුවන් සරණයි පින්වත් සැමට. සැඩවත්නි, ධර්මාවබෝධීන් සිට්නිවාස සනසාලෙන බෞද්ධහා මාධ්‍යචාලය ශ්‍රී සම්බෝධි මහා විහාරස්ථානයේ ඔබට ගෙනෙනු ලබන ශාක්‍ය සිංහාභී වන්දනා සජීව සත්ධර්ම දේශනා පෙළහරේ මේ මොහොතට නියමිත උතුම් වූ දේශනාවයි අප ආරම්භ කරන්නට සූදානම් වන්නේ. සැරවත්නි, දේශනාව පැවැත්වීමට මේ මොහොතේදී මේ මනෝරම්ය වූ ධර්ම සභා මණ්ඩපයට වැඩම කොට වදාළ ත්‍රිපිටක ධර්මවේදී ගෞරව ශාස්ත්‍රවේදී අවසරයි අපට නමසේපත් කරන්නට පූජනීය හසලක සීලවිමල ගෞරවනීය ස්වාමින්ද්‍රයාණන් වහන්සේ අප පළමුුවෙන් සාධනාද පවත්වා පිළිගනිමු. සාතු සාතු සාතු. සැරවත්නි, අද සජීව දේශනා වෙනුවෙන් පින්බර දායකත්වයන් ලබා දෙන්නේ නුගවල පදිංචි යාපා මුදියන් සේලාගේ චන්ද්‍රාවතී මෙණිකේ මෑණියන්, ඒ වගේම සුබද්‍රාරාම පාර දෙවැනි පටුමක ගංගොඩවිල නුගේකුට පදිංචි නිමල් නාදසිරි ත්‍රිකාවල මහත්මා සහ සරෝජනී ත්‍රිකාවල මහත්මිය ඇතුළු ඒ පවුලේ පින්වත් පිරිස විසින්. එහෙමනම් අද පින්බර වූ දායකත්වයේ දරන සුපින්වතුන්ට මේ මොහොතේ අප ආරාධනා කරනවා ඔබ ඉතාමත්ම ශ්‍රද්ධාවෙන් යුක්තව සකස් කරගන්ට යුතුණු ඒ අලංකාරවත් වූ සුවඳවත් වූ මල් වට්ටිය පින්වත් ස්වාමින්ද්‍රයාණන් වහන්සේට පළමුවෙන් අතගස්වා ඉන් අවසන ලෝතුරා සම්මා සම්බුදු පියාණන් වහන්සේට පූජා කරන්නටත් ඉන් අනතුරුව දැහැත් වට්ටිය පිළිකන්වමින් ගෞරවනීය දේශකයාණන් වහන්සේට ධර්මදේශනා වෙනුවෙන් ආරාධනා කරන්නටත් ඒ අතරතුරේදී හේවිසි කලාශිල්පීන් ශබ්ද පූජාවන් පවත්වනවා. සාදු සාදු. එහෙමනම් සදහවතුනි, මෙතෙන් සිට උතුම් සධර්ම දේශනාව පවත්වන්නට පින්වත් දේශකයන්න් වහන්සේට පාද නමස්කාර පූරකව ආරාධනා කරමු. අවසරයි පින්වත් ස්වාමින්ද්‍රයන් වහන්ස. සාදු සාදු සාදු. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා, සද්දම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්කදං, ධම්මස්සවන කාලෝ අයං බදන්තා, ධම්මස්සවන කාලෝ අයං බදන්තා, ධම්මස්සවන කාලෝ අයං බදන්තා. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. ඒ අපගේ ශාස්ත්‍රු වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේට අප හැම දෙනාගේම නමස්කාරය වේවා. සුපින්වත්නි, ඔබ හැම දිනාම අදත් ඉතාම ශ්‍රද්ධා සම්පන්නව මේ සම්බෝධි විහාරස්ත පුණ්‍ය භූමියට රැස්වලා තිබෙන්නේ පූර්ණ ශික්ෂණයක් තුළ අදිෂ්ඨානශීලීව ගෙවෙන අවසාන හෝරා කීපයට තමයි අපි එකතු වෙලා සිටින්නේ. ඉතින් මේක බොහොම විඩාබර අවස්ථාවක්. හේතුව මේ ධර්මයේ දියුණු කරගෙන ඉන්න එක ස්වභාවයෙන්ම අමාරුයි.
ඒකට බලපාන ප්‍රධාන දේ තමයි අපේ සිත කෙලෙස් වලට කැමැත්තක් තිබුණට ධර්මයට ස්වභාවයෙන්ම කැමැත්තක් උපදින්නේ නැහැ. ධර්මයට ස්වභාවයෙන්ම අපි තුල පවතින්නේ අකමැත්තක්. එතකොට මේ ධර්මයට ස්වභාවයෙන් අකමැත්තක් පවතින්නේ අපේ හිතේ පවතින්නේ කෙලෙසුන් හුරුවක් මිසක් ධර්මය පිළිබඳ හුරුවක් නෙමෙයි. එහෙම කෙලෙස් හුරුවක් තියෙන මිනිසුන්ගේ සිත් ඔය වගේ තමයි. ඒක ගැන අපි පුදුම වෙන්න ඕනේ නැහැ. අපි මේ මොහොතේ අපි තුල අරතිය මතුවෙනකොට ඒ අරතිය මතුවෙන හැම වෙලාවකම අපි දක්ෂ වෙන්න ඕන. මොකටද? හැම වෙලාවකම අපි අපේ සිතේ ස්වභාවය අඳුනා ගන්නට දක්ෂ වෙන්න ඕන. එතකොට අපිට අපේ සිතේ ස්වභාවය අඳුන ගන්නට පුළුවන් නම් අපිට වරදින්න විදියක් නැහැ. එතකොට ඒ සිතේ ස්වභාවයේ කෙබඳු ස්වභාවයක් වුණත් කමක් නැහැ පින්වත්නි. අපි දක්ෂ වෙන්න ඕනේ හිතේ ස්වභාවය අඳුනා ගන්නට. ඉතින් මේ ධර්මයේ ඇතුලේ පවතින්නේ ධර්ම මාර්ගයේ ඉදිරියට දියුණු කරගෙන යන වැඩපිළිවෙල තුල පවතින්නේ අතිශය පින්වත්නි දුක් සහිත දෙයක්. මොකද මේ යුගයේ බොහෝම සැප ප්‍රතිපදාවකින් අවබෝධය කරා යන්න පුළුවන්කමක් නැහැ. ලෝකේ අවබෝධය කරා යන පුද්ගලයෝ හතර දෙනෙක් ගැන ධර්මී පැහැදිලි වෙන්නේ. සුඛා පටිපදා කිප්පා විඤ්ඤා සුඛා පටිපදා දන්තා විඤ්ඤා කියලා. දුක්ඛා පටිපදා කිප්පා විඤ්ඤා දුක්ඛා පටිපදා දන්තා විඤ්ඤා කියලා සුඛ ප්‍රතිපදාවෙන් වහා අවබෝධය කරා යන අයත් සුඛ ප්‍රතිපදාවෙන් හෙමින් අවබෝධය කරා යන අයත් තමයි ඉන්නේ. දුක් ප්‍රතිපදාවෙන් වහා අවබෝධය කරා යන අයත් දුක් ප්‍රතිපදාවෙන් හෙමින් අවබෝධය කරා යන අයත් ඉන්න බවයි ධර්මයේ පෙන්වන්නේ. මොකද්ද මේ සුඛ ප්‍රතිපදාව කියලා කියන්නේ? රාග දේශ මෝහ දුර්වල කමට. ඒ රාග දේශ මෝහ දුර්වල වෙනකොට රාග දේශ මෝහ නිසා පැන නගින දුක බොහෝම අඩුයි. රාග දේශ මෝහ දුර්වල වෙනකොට ඒ රාග දේශ මෝහ නිසා පැන නගින දුක් දුම්නස් අඩුකමට අපි කියනවා සුඛා පටිපදා කියනවා. එතකොට දැන් රාග ද්වේෂ මෝහ අඩු වෙනකොට රාග ද්වේෂ මෝහ අඩු බව අඳුනා ගන්න හැකියාව තම තමා තුළ මතු වුණොත් ධර්මය තුළ අරතියකට එකතු වෙන්නේ නැතුව ඔබට නැගී ඉන්න පුළුවන්. ඊට පස්සේ මේ කිප්පා විඤ්ඤා දන්තා විඤ්ඤා කියන්නේ මොකද්ද? වහා අවබෝධය කරා යනවා හෙමින් අවබෝධය කරා යනවා කියන්නේ මොකද්ද? අවබෝධය කරා යනවා කියලා කියන්නේ පින්වත්නි ඒ පුද්ගලයා තුළ වැඩෙන ඉන්ද්‍රිය ධර්ම බල ධර්ම බොජ්ජංග ධර්ම ආදී ධර්ම තුළ ගොඩනැගෙන ප්‍රබලතාවය. කියන්නේ එහෙමත් නැත්නම් තව විදියකින් ඔය ඇත්තොන්ට කියනවා නම් ප්‍රතිපත්තිය මත ශක්තිමත් වෙන්න පුළුවන් හැකියාව. මෙන්න මේ කාරණා දෙකට තමයි ධර්මය සහ විනය කියලා කියන්නේ. මොකද්ද බලන්න ඔය පටිපදා කියන සූත්‍රවලදී පැහැදිලි කරන හරය මොන්න තරම් අසිරිමත් දෙයක්ද කියලා. සුඛා පටිපදා කිප්පා විඤ්ඤා සුඛා පටිපදා දන්තා විඤ්ඤා කියනකොට පින්වත්නි ඒ පුද්ගලයාගේ సంతානේ අඳුන ගන්න ඕනේ මා තුළ ස්වභාවයෙන්ම රාග දේශ මෝහ අඩුද වැඩිද කියලා. එක අඳුනගත්ත ශ්‍රාවකයා තුළ ප්‍රතිපත්තිය මත යෙදෙන්න ඕන. ඉන්ද්‍රිය ධර්ම බල ධර්ම බොජ්ජංග ධර්ම ආදී ධර්මවල යෙදෙන්න පුළුවන් හැකියාව. ඔන්න ඔය කාරණා දෙකෙන් අපි මේ මොහොතේ අපි නැවතිලා ඉන්නේ මොන මට්ටමේද කියලා අපි හොඳට ධර්මය තුලින් තේරුම් ගන්න ඕන. මේ දැන් ඉන්න මට්ටම මොන මට්ටමද කියලා අපි අඳුන ගන්න ඕන පින්වත්නි. මේ වර්තමානයේ අපි ඉන්න මට්ටම පොදුවේ ගත්තොත් එහෙම පින්වත්නි දුක් ප්‍රතිපදාවක අපි ඉන්නේ. ඇයි අපි දුක් ප්‍රතිපදාවක ඉන්නවා කියලා කියන්නේ?
අපි දුක් ප්‍රතිපදාවක ඉන්නවා කියන්නේ පින්වත්නි අපේ රාග, ද්වේෂ, මෝහ ස්වභාවයෙන්ම බලවත් වෙලාවක් මේක. රාග, ද්වේෂ, මෝහ ස්වභාවයෙන්ම බලවත් වෙලාවක්. ඒ ස්වභාවයෙන්ම රාග, ද්වේෂ, මෝහ බලවත් නිසා රාගේ නිසා පැන නගින දුක්ඛ දෝමනස්සේනුත් බහුලයි පින්වත්නි. රාගයේ බහුලයි විතරක් නෙමෙයි රාගයේ නිසා පැන නගින දුක්ඛ දෝමනස්සේනුත් බහුල බව අපි මතක තබා ගන්න ඕන. අපි ඉන්නේ ඔන්න ඔය මට්ටමේදී. ඔන්න ඔය මට්ටම අඳුනා ගන්න හැකියාව තමයි තමා තුළ මතුවන කුසලතාවයේ කුසලතාවයේ කියලා අපි මේ කියන්නේ. එතකොට අපි මේ தත්ත්වේ තේරුම් ගන්නේ නැතුව අපට ඔළුව උස්සන්න බෑ පින්වත්නි. අපි පළවෙනියෙන් කරන්න ඕන මේ தත්ත්වේ ඉතා මනවින් තේරුම් ගන්න එක මොකද්ද? පොදුවේ ගත්තොත් බිරිඳ, ස්වාමියා, අම්මා, තාත්තා, දරුවෝ, ගිහි පැවිදි හැමෝම ඉන්නේ රාග, ද්වේෂ, මෝහ බහුල අවකාශයක. ඒ රාග, ද්වේෂ, මෝහ බහුල වෙනකොට රාග, ද්වේෂ, මෝහ බහුලත්වයෙන් උපදින දුක්ඛ දෝමනස්සිනුත් බලවත් හොඳට බලන්න පින්වත්නි. යම් වෙලාවක දුකක් දෝමනස්සයක් අපි තුල හටගත්තනම් ඒ දුක දෝමනස්සේ හටගෙන තියෙන්නේ කුමක් නිසාද? එක්කෝ රාගය නිසා, එක්කෝ ද්වේෂය නිසා, එක්කෝ මෝහය නිසා. රාග, ද්වේෂ, මෝහ වලින් බැටකන් නැති වෙලාවක අපි කවදාවත් අපේ ඇතුළාන්තයේ තුල දුක් දෝමනස් බහුල වෙලා තියෙනවද කියලා කල්පනා කරලා බලන්න. එහෙනම් දුක දෝමනස්සේ ඇති වුණේ පින්වත්නි රාග, ද්වේෂ, මෝහ බහුල වුණ නිසා මිසක් ලෝකය නිසා නෙමෙයි. බාහිර ලෝකයේ මා තුළ රාගේ හදන්න පුළුවන් කියලා තේරෙන්නේ එයා දුක් ප්‍රතිපදාව පිළිබඳ බුදුරජාණන් වහන්සේ වදාළ රටාවට දන්නේ නැතිකමට, වෙන දෙයකට නෙමෙයි. බුදුරජාණන් වහන්සේ වදාළ රටාවට එයාට එයාගේ ඇතුළාන්තයේ තේරුම් ගන්න බැරි තාක් කල් පින්වත්නි එයා හැමදාමත් ලෝකයේ සිදුරක් හොයනවා පින්වත්නි. බාහිර ලෝකයේ ඇතුළේ එයාට සිදුරක් පේනවා. එයා දන්නේ නෑනේ දුක් ප්‍රතිපදාවයි සැප ප්‍රතිපදාවයි කියන්නේ මොකද්ද. මේ කාලි ස්වභාවයෙන්ම මා එකතු වන්නේ සැප ප්‍රතිපදාවටද දුක් ප්‍රතිපදාවටද කියලා වර්තමාන බුදුරජාණන්සේගේ ශ්‍රාවකයාට ලිහා ගන්න බැරි වුණොත් එයා කවදාකවත් අවබෝධය කරා යන්නේ. ඒකයි මිකල අවබෝධය කරා යෑමේ උද්‍යෝගයේ මේ පමණ දුර්වල වෙලා තියෙන්නේ. ඒ නිසා අවබෝධය කරා යන ශ්‍රාවකයා තුළ තමන්ගේ තමන් මතුවෙච්ච තමන් තුළ ස්මතු වෙච්ච ප්‍රතිපත්තියේ හැඩයයි ආ දකින්න ඕන පළවෙනි. එතකොට මේ දුක් ප්‍රතිපදාවක් ඇතුළේ වුණත් අන්න වාසනාව තියෙනවා. මොකද්ද? වහා අවබෝධය කරා යන්න පුළුවන් පොටක් පෑදිලා තියෙනවා. මොකද දුක්ඛාපටිපදා කිප්පාබිඤ්ඤා, දුක්ඛාපටිපදා දන්තාබිඤ්ඤා කියලා. ඒ කියන්නේ රාග, ද්වේෂ, මෝහ බහුල වුණත් රාග, ද්වේෂ, මෝහයන් නිසා පැන නගින දුක් දුම්නස් බහුල වුණත් මට අවබෝධය කරා යන්න පුළුවන්. අන්න ඒකයි වාසනාව. ඒකයි මේ යුගයේ තියෙන ආශ්චර්ය පින්වත්නි. රාග, ද්වේෂ, මෝහ බහුල වෙලා ඒවා නිසා පැන නගින දුක් දුම්නස් බහුල වුණත් මම දක්ෂ වුණොත් ඉන්ද්‍රිය ධර්ම බල ධර්ම හදන්නට, බොජ්ජංග ධර්ම දියුණු කරන්න මම දක්ෂ වුණොත් බුදුරජාණන් වහන්සේ මෙබඳු දුක් දුම්නස් බහුල වුණු වෙලාවක පවා මට අවබෝධයට පාර පෙන්නලා. අන්න ඒකයි වාසනාව. අපි මොන්න තරම් වාසනාවන්ත ජාතියක්ද පින්වත්නි. මේ වෙලාවෙත් මට අවබෝධය කරා යන්න පුළුවන් අවකාශය ගොඩ නැගිලා. පූර්ණ ශික්ෂාවකට එකතු වෙච්ච අන්තිම හෝරා ටික ගෙවෙද්දී ඔය ඇත්තෝ හොඳට මතක තියාගන්න අපේ ඇතුළාන්තයේ නොයෙක් දුක් දුම්නස් වලින් පෙළුණට අපි හරි අභිමානයෙන් තමයි ධර්මය ඇතුලේ රැකෙන්න ඕන. ඇයි? අපට පින්වත්නි මේ යුගයේ අවබෝධය කරා යන්න පුළුවන්. හැබැයි පහසු නෑ. ඇයි? අර දුක්ඛාපටිපදානේ ස්වභාවයෙන් රාගයත් බලවත්, ද්වේෂයත් බලවත්, මෝහයත් බලවත්නේ.
එතකොට මේ රාග ද්වේෂ මෝහ බලවත් වෙච්ච තැනක ධර්ම මාර්ගය අල්ලගන්න එක පහසු දෙයක් විදියට ධර්මයේ පෙන්වන්නේ නැහෙනේ. එතකොට ඒ නිසා ඕගොල්ලෝ පළවෙනියෙන් Taman ඉන්න ප්‍රතිපදාව හොඳට දකින්න. හිතන්න එපා මේ වෙලාවේ අපි ඉන්නේ සැප ප්‍රතිපදාවක කියලා. ස්වභාවයෙන්ම කෙලෙස් බලවත් වෙච්ච වෙලාවක, කෙලෙස් නැගී හිටපු වෙලාවක, කෙලෙස් උත්සන්න වෙච්ච වෙලාවක, කෙලෙස් සහගත ජීවිතයක් ඇතුලේ තමයි පින්වත්නි අපි මේ අවබෝධයට අර්ථය හඹාගෙන යන්නේ. ඒ අවබෝධය කරා යන ශ්‍රාවකයා තුල බුදුරජාණන් වහන්සේ වදාළ විදිහට ඒ ඒ ශ්‍රාවකයා තුල සම්මා දිට්ඨිය හදන්න යා දක්ෂ වුණොත් අන්න එතකොට තමයි අර වහා අවබෝධය කරා යනවා කියන්නේ. එතකොට දැන් අපිට තියෙන්නේ රාග ද්වේෂ මෝහ බහුල ජීවිතයක් තියෙනවා කියලා අඳුනා ගන්න විතරයි. එතකොට ඒක අඳුනා ගන්න එකම මොකද්ද? කුසලය. මම රාගයෙන් බැටකන කෙනෙක් කියලා දකින සිත කියන්නේ කුසලයක් පින්නත් නී. මම ද්වේෂයෙන් බැටකන කෙනෙක් කියලා මම මෙබඳු ද්වේෂයකින් බැටකනවා නේද කියලා දකිනවා කියන්නේ ඒක කුසලයක්. මා තුල මෝහය බලවත් නේද? මේ බලන්න මම මෝහයෙන් කොච්චර බැටකනවද කියලා මෝහයෙන් බැටකන බවට අඳුනා ගන්න එක, මෝහයෙන් බැටකන බවට දකින සිත කියන්නේ පින්වත්නි කුසලය. එතකොට ඒ දකින කුසලය ඇතුලේ මට හදන්න තියෙන්නේ මොකද්ද? වහා අවබෝධය කරා යන ප්‍රතිපත්තියයි හදන්න තියෙන්නේ. ඒකේ මූලික தത്വයේදී බුදුරජාණන් වහන්සේ අපට අනුදෙනවදාලේ මොකද්ද? සම්මා දිට්ඨියම හදා ගන්න කියලයි. එතකොට මේ සම්මා දිට්ඨිය හදා ගන්නකොට ඒ ශ්‍රාවකයා යටිපෙලින් අඳුනා ගන්න ඕන මොකද්ද? මම සම්මා දිට්ඨිය හදනකොට මට සම්මා දිට්ඨිය හදාගනිද්දී මං කොයි වගේ தത്വයකින්ද බැටකන්න පුළුවන්? දැන් අපි අපේ ස්වභාවයේ තේරුම් ගත්තා. ධර්මයේ ඇතුලේ තමයි තේරුම් ගන්නේ. අපි අපිට ඕන විදියට තේරුම් අරගෙන හරියන්නේ නැහැ. දැන් ලංකාවේ බෞද්ධයෝ ගොඩාක් ඒගොල්ලන්ට ඕන විදියට තේරුම් ගන්න යනවා. ඒකයි මේ අවබෝධය කර ගන්න අමාරුයි. කවදාවත් පින්වත්නි අපි අපිට ඕන විදියට තේරුම් ගන්න ගියොත් අපිට මේ ධර්මාර්ථයේ මඟ හැරිලා යනවා. එහෙනම් අපි පළවෙනියෙන් දකින්න ඕන ධර්මී ඉස්සරහින් තියන. එතකොට අපිට පේනවා ප්‍රතිපත්ති දෙකයි. එතකොට මේ ප්‍රතිපත්ති දෙක ඇතුලේ අපිට පේනවා බුදුරජාණන් වහන්සේ මට වදාලා දුක් ප්‍රතිපදාවයි සැප ප්‍රතිපදාවයි කියලා දෙකක්. හැබැයි ඒ දෙකින්ම වහා අවබෝධය කරා යන්නත් පුළුවන්. අවබෝධයේ මන්දගාමිත් වෙනවා. දැන් බලන්න රාග දේශ මොහ ස්වභාවයෙන්ම අඩු වුණත් එයාට ප්‍රතිපත්තියට අදාළ සම්මා දිට්ඨියට අදාළ වැඩපිළිවෙල මග හැරුණොත් එයා මගඵල කරා යන්නේ නැහැ. අන්න සුඛා පටිපදාව තිබුණත් පින්වත්නි අවබෝධයේ බොහොම මන්දගාමි ධර්මයේ ආශ්‍රහ මතු නොවුනොත් හොඳට බලන්න පින්වත්නි ධර්මයක් නැති අය තුල පවා අපි අතරත් අහම්බෙන් මුණ ගැහින්නේ නැද්ද? ස්වභාවයෙන්ම රාගය අඩු, ස්වභාවයෙන්ම ද්වේෂය අඩුයි. සමහර විට යා ලංකාවේ කෙනෙක් නිමි, එයා වෙන කොහේ හරි ඉන්න කෙනෙක්. ද්වේෂයේ ස්වභාවයෙන්ම අඩුයි. බලන්න පින්වත්නි එහෙම ද්වේෂයේ ස්වභාවයෙන්ම අඩු වුණා කියලා යාට අවබෝධය කරා යන්න පොටක් පෑදින්නේ නැහැ. ඇයි අවබෝධය කරා යන්න පොටක් පෑදින්නේ නැත්තේ? පින්වත්නි සුඛ ප්‍රතිපදාවෙන් වහා අවබෝධය කරා යන්ට නම් ඉන්ද්‍රිය ධර්ම, බල ධර්ම ආදී ධර්ම කොට්ටාස, බෝධිපාක්ෂික ධර්ම ටික එයාට හම්බ වෙන්න ඕන. ඒක හම්බ නොවුනොත් අපට කවදාවත් අවබෝධයක් කරා යන්න බෑ. එතකොට දැන් යම් කෙනෙක් මේ විදියට තමන් ඉන්න තත්වය තුළ ප්‍රතිපදාව ඔස්සේ තමන්ව අඳුනගත්තොත්, අපි ප්‍රතිපදාව ඔස්සේ අපිව අඳුනා ගත්තොත්, ඒ ප්‍රතිපදාව තුළ අඳුනගත්ත ශ්‍රාවකයා දෙවෙනි පෙළ හදන්න ඕන මොකද්ද? දෙවෙනි පෙළ හදන්න ඕන පින්වත්නි ඒ පුද්ගලයා තුළ සම්මා දිට්ඨියමයි. දැන් බලන්න අපි මෙච්චර වෙලා කියපු කාරණය මේ කාලේ කොහොමද දුක් ප්‍රතිපදාවෙන් අවබෝධය කරා යන්න වෙන්නේ? ඔබටයි මටයි අපි දෙන්නටම එහෙමයි පින්වත්නි. පැවිද්දෙක් කියලා වුණත් පින්වත්නි මේ කාලේ ස්වභාවයෙන්ම රාග දේශ මොහවල බහුලත්වයක් තියෙන්නේ. දක්ෂ කෙනෙක් තමන්ගේ සිත අඳුනා ගන්නවා. ඒ අඳුන ගන්නකොට සිත විවිධ වංචක ධර්ම විසින් සාධාරණීකරණය කරන්න පටන් ගන්නවා. එහෙම සාධාරණීකරණය කරන්නේ නැතුව අවංකව තමන් බෙටකන කෙලෙස් ටික අඳුන ගත්තොත්
ඒ අඳුනාගන්න එක තමයි එයා අවබෝධය කරා යන බවට ඇහෙන මූලික අඬබෙරය. එයාට දැන් අද ගොඩාක් ඉන්නවා සීලාදී ගුණධර්ම දියුණු කරනවා, දානාදී වතපිළිවෙත දියුණු කරනවා. එයා එයාගේ ඇතුළ අඳුනගෙන නැහැ. එයා එයාගේ අභ්‍යන්තරයේ දකින්නේ නැහැ පින්වත්නි. ඒ එයාට එයාගේ අභ්‍යන්තරයේ දකින්න බැරි නම් අභ්‍යන්තරයේ දකින්න බැරි තැනක අවබෝධය කියන එක පහසු දෙයක් නෙමෙයි. අවබෝධය කියන්නේ අපහසු දෙයක් පින්වත්නි. එහෙනම් හොඳට මතක තියාගන්න, දැන් ඕගොල්ලෝ දකින්න ඕන තමන් ඉන්නේ දුක් ප්‍රතිපදාවක වග. ඒ දුක් ප්‍රතිපදාවක කියලා දකිනකොට තමන් තුළ උපදින රාගය, තමන් තුළ ඉපදිච්ච දේශය, තමන් තුළ ඉපදින මෝහය හොඳට පෙනෙයි. රාග, දේශ, මෝහ කියන එක හානියක් තමයි පින්වත්නි. හැබැයි ඕගොල්ලෝ දක්ෂයි, මොකද ඒක දකින හිතක් දැන් තියෙනවා. රාග, දේශ, මෝහ අයහපතක් තමයි, හානියක් තමයි, මාව අන්ධ කරලා දාන එකක්. අචක්කු කරනෝ මාට ධර්මාවකාශේ වහලා දාන එකක් රාග, දේශ, මෝහ කියන්නේ. අනිබ්බාන සම්මත්තනිකෝ මට අමා නිවනට තිබුණු අවකාශය සම්පූර්ණයෙන් වහලා දානවා. භාගයක් නෙමෙයි වහලා දානවා රාග, දේශ, මෝහ විසින්. අනිබ්බාන සම්මත්තනිකෝ නිවන පිණිස යම් අවකාශයක් තිබ්බනම් ඒ අමා නිවන පිණිස තිබ්බ අවකාශය සම්පූර්ණයෙන්ම වහලා දාන මට්ටමක්. හැබැයි දැන් එහෙම මට්ටමක් තිබ්බට, එහෙම මට්ටමක් තියෙන බව දන්නාකමක් තියෙනවා. ඒ දන්නාකම කියන්නේ ඕගොල්ලෝ මේ වෙලාවේ උපදවන්න පුළුවන් ප්‍රබලම කුසලයේ උපද්දවපු පිරිසක් වෙනවා. තවම රාගේ මැඩ පවත්වලත් නැහැ, ද්වේෂේ මැඩ පවත්වලත් නැහැ, මෝහේ මැඩ පවත්වලත් නැහැ. ඡන්දයක් තියෙනවා, වෙනද වගේම නන්දියක් තියෙනවා. අර කෙලෙස් සහගත ලෝකය ස්කන්ධ ටික නාම රූප පරම්පරාව සතුටින් පිළිගන්න මට්ටමේ සිතක් තියෙනවා. හැබැයි එහෙම සිතක් තිබුණට එහෙම සිතක් තියෙන බව දන්නවා දැන්. අන්නේ දන්නකම තමයි පින්වත්නි ඕගොල්ලන්ට මේ දැන් උපද්දවන්න පුළුවන් ප්‍රබලම කුසලයේ. හොඳයි, මේකට නම් හොඳ වැඩපිළිවෙලක් කරන්න ඕන, මේ හාමුදුරුරුන්ගේ බණ ටිකක් අහන්න ඕන, භාවනා කරන්න ඕන, ලබන මාසෙම පටන් ගන්න ඕන, හෙට උදේම පටන් ගන්න ඕන. ඒක දක්ෂකම නෙමෙයි. මේ වෙලාවෙම මම රාග, දේශ, මොහලින් බැට කනවා නේද කියලා තව සිතකින් ඕගොල්ලෝ බැට කන සිත දකින්න පුළුවන් හයිය තියෙනවා නම් ඕගොල්ලෝ මේ වෙලාවේ උපද්දවන්න පුළුවන් ප්‍රබලම කුසලය උපද්දවපු ජාතියක් පින්වත්නි. මේ පූර්ණ කුසලයක උදව් වන්න අපි එතනට කේන්ද්‍රගත කරගන්න ඕන. මේ රහතන් වහන්සේලා අනුව ගෙවෙන අන්තිම හෝරා ටික නිකෙලස් නෑ, හරද සාක්ෂිය. රහතන් වහන්සේලා අනුව එක දවසක් හරි ඉන්න ඕන නේද කියලා බුදුරජාණන් වහන්සේව විශ්වාස කරගෙන ආපු ගමනක් තියෙන්නේ. මේ හෝරා කීපේ ඇතුලේ වුණත් ඕගොල්ලෝ මුල් හෝරා කීපේ කෙසේ ගත වුණත් මේ හෝරාව තුළ තමන්ගේ සිත දකින්න දක්ෂ වුණොත් පින්නත් නී, ඒ තමන්ගේ සිත දකින දක්ෂකම ඇතුලේ තමන්ගේ සිත කෙරෙහි සතුටින් පිළිගැනීමක් නැතුව, නන්දියක් නැතුව, මුල් බැසගන්නේ නැතුව තමන්ගේම සිත නිරුද්ධ වී යන ආකාරයේ මේ අන්තිම හෝරා කීපේ හරි අපි අපේ ඇතුළාන්තයේ දකින්න පටන් ගත්තොත් පින්වත්නි, ඒ භාග්‍යවතුන් වහන්සේට සුන්දරම බුද්ධ පූජාව ලෑස්ති කරපු ශ්‍රාවකෙක් වෙනවා. මොකද අපි ඔක්කොම අද මෙහෙට ආවේ අපගේ භාග්‍යවතුන් වහන්සේව සිහි කර කර. බුදුරජාණන් වහන්සේගේ ශාස්ත්‍රූත්වය පිළි අරගෙන ආපු ගමනක් මේක. ඒ භාග්‍යවතුන් වහන්සේ අප උන්වහන්සේ වෙනුවෙන් අපිට කරන්න පුළුවන් උත්තරීතරම සංග්‍රහය මොකද්ද? ඒ අපගේ බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් කරන්න පුළුවන් උත්තරීතරම සංග්‍රහය තමයි නිකෙලෙස් හෘද සාක්ෂියක් භාග්‍යවතුන් වහන්සේට පූජා කරන එක. සමුදය වී නිරුද්ධ වී යන සිතක් දකිමින් දකිමින් මෙබඳු නාම රූප පරම්පරාවකට නැවත විඥානේ බැසගන්නේ නැති විදිහට දුක නිරුද්ධ කරලා භව නිරෝධය කරා එකතු වෙන හැකියාව තමයි දක්ෂකම කියන්නේ. ඒ දක්ෂතාවයේ වෙනුවෙන් ලබන මාසෙ සැලසුම් කරන්න එපා. ලබන අවුරුද්දේ සැලසුම් කරන්න එපා. වර්තමානයේ තුල සැලසුම් කරන්න. එතකොට ඕගොල්ලෝ මේ වෙලාවෙම මට ඉන්න වෙලා තියෙන දුක් ප්‍රතිපදාවක් ඇතුලේ කියලා ඕගොල්ලෝ ප්‍රතිපත්තිය දැක්කොත්
ඒ ප්‍රතිපත්තිය දකින ශ්‍රාවකයා වැඩිකල් යන්ට කලින් අවබෝධය කරා යනවා. ඇයි? එයා අවබෝධය කරා යන මූලික ලකුණු පෙන්නපු කෙනෙක්. එහෙම තමන්ගේ ඇතුළාන්තයේ දකිනකොට මහා බරපතල වලින් කෙලෙස් වලින් බැටකන බව දකිනකොට මහා ලැජ්ජාවක් උපදින්න පුළුවන් කමක් නැහැ පින්වත්නි. හපොයි මං වගේ මිනිස්සෙකගේ හිතේ මෙබඳු කෙලෙස් හටගත්තා නේද? මෙබඳු කෙලෙස් හටගන්නවා නේද? මං වගේ කෙනෙකුට කොච්චර නරක එකක්ද ඒක කියලා දැක්කත් කමක් නැහැ. ඒ දකින මට්ටම කියන්නේ ඔයගොල්ලෝ උපද්දවන්න පුළුවන් ප්‍රබලම කුසලයේ වර්තමානයේ උපද්දවපු ඥාතියක් වෙනවා. වහා අවබෝධී කරා යනවනම් කිප්පාබිඤ්ඤා දන්තාබිඤ්ඤා. දැන් මේ කිව්වේ සුඛාපටිපදා දුක්ඛාපටිපදා කියන එක. කිප්පාබිඤ්ඤා දන්තාබිඤ්ඤා කියනකොට අපි දකින්න ඕන ප්‍රතිපත්තියමයි. ඉන්ද්‍රිය ධර්ම, බල ධර්ම, බොජ්ජංග ධර්ම, ආර්යෂ්ටාංගික මාර්ගය ආදී ධර්ම කොට්ටාසමයි අපි දකින්න ඕන. ඒ ධර්ම කොට්ටාස ටිකමයි අපි මෙතනදී දකින්න ඕන පින්වත්. වහා අවබෝධය කරා යන්නේ ඒ ධර්ම කොට්ටාස ටික ඇතුළේ. එතකොට ඒකෙදි මට මේ මොහොතේ උපද්දවන්න පුළුවන් මූලික தত্ত্বය මොකද්ද? මේ මොහොතේ මට උපද්දවන්න පුළුවන් මූලික தত্ত্বය තමයි පින්වත්නි සම්මා දිට්ඨිය. මට උපද්දවන්න පුළුවන් වටිනාම தত্ত্বය මොකද්ද? සම්මා දිට්ඨිය. සම්මා දිට්ඨිය උපද්දවන්න හදනකොටම ඒ ශ්‍රාවකයා යටිපිලින් බැටකනවා එක්තරා දෙයකින්. මොකින්ද බැටකන්නේ? පින්වත්නි අතීත අනාගත සිතුවිලි අනුව හිත හැසිරෙමින් යා බැටකන්න පටන් ගන්නවා. විශේෂයෙන් මෙයා බැටකන්නේ අතීතයෙන්. මොකද අතීතය අපිට වැඩි හරියක් ධර්මයක් තිබුණු අවකාශයක් නෙමෙයි තියෙන්නේ. පිළිවෙත් පුරන්න පටන් ගත්තේ ඊයේ පෙරේදා. ධර්මයකට ආවේ ඊයේ පෙරේදා. සීලයක් දිනු කරන්න පටන් අරගෙන අවුරුද්දයි දෙකයි බොහොම ලදරුයි තවම. ප්‍රතිපත්තිය ඇතුලේ බොහොම පරිණතකමක් අපිට නැහැ. ජීවිතේ විවිධ වටිනාකම් හදාගත්ත මිනිස්සුන්ට පුළුවන්. හැබැයි ප්‍රතිපත්තියට නම් බොහොම ආධුනික මට්ටමක් අපිට තියෙන්නේ. සමහර විට අද මේ ආපු ගමන පළවෙනි වතාවට පූර්ණ සීලයක් දිනු කරන්න ආපු ගමනක් වෙන්න පුළුවන්. මේ තමයි පළවෙනි වතාව. එහෙනම් අපි සීලයට ආධුනික නැද්ද? ආධුනිකයි. එතකොට මේ ආධුනික ශ්‍රාවකයා බැටකන්නේ ගොඩාක් වෙලාවට අතීත අකුසලේ. එතකොට මේ අතීත අකුසලේ විසින් මාව හරි අපහසුතාවයට පත් කරනවා. කොහොමද මාව අපහසුතාවයට පත් කරන්නේ? මේ ධර්බණ අහගෙන ඉද්දී අතීත අකුසල් මතක් වෙවි නෑ, ඉතින් මේ මොනවා කළත් මට මෙහෙම වැරදුනා නී කියලා අතීත වැරදිච්චේවම් මතක් වෙවි තමන්ව පෙලෙන්න ගන්නවා. නෑ ඉතින් මම මෙහෙම හිටියට මට වැරදුනා තමයි, මම මේ විදියට පින්දහම් කරගත්ත කෙනෙක් ඒ නිසා මට නම් යන්තම් සුගතියක්වත් තියෙයි කියලා සමහර විට අතීත කුසල සංස්කාර අතීත පුණ්‍ය සංස්කාරයේ විසින් පවා තමන්ගේ ප්‍රතිපත්තිය මන්දගාමි කරන්න බැරිද? මහණෙනි අප්‍රමාදී වෙන්න මහණෙනි ප්‍රමාද වෙන්න එපා කියලා අපගේ බුදුරජාණන් වහන්සේ මා වෙනුවෙන් කළපු ආමන්ත්‍රණයේ ඇතුලේ තමන් ප්‍රමාද කරන්න පුළුවන් අතීත පින පවා පින්නොත් අතීත පිනත්මාව පසුබස්සන්න පුළුවන්. කොහොමද? නෑ ඉතින් කවන්නේ මට මොනවා වුණත් කමක් නෑ, මම මේ විදියට පින්කම් කරගත්තා, මම මේ විදියට පින් දහම් කළා කියලා මතක් කරන එක හරි හොඳ දෙයක්. හැබැයි මේ පින මතක් වීම ඇතුලේ වර්තමානයේ ඒ පුද්ගලයා තුළ අර කුසලය තුළ අප්‍රමාදී වීම ප්‍රඥාව මත යෙදීමේ අප්‍රමාදී වීමට යම්කිසි ආකාරයක මන්දගාමීකමකට ඔබ එකතු කරන යන්න බැරිද? අතීතේ කරපු පිනත්මාවේ වගේ මන්දගාමී කරන්න පුළුවන්. නෑ කමන්නේ, මේ කාලේ මට ධර්මයක් නැති වුණත් කමන්නේ, මම මෙහෙම පින් කරගත්තනේ කියලා අර පින ආවර්ජනයේ වෙනකොට අප්‍රමාදීකමට තියෙන අවකාශයේ මග හැරෙන්න පුළුවන්. ඒ නිසා පින්වත්නි අතීතේ පින මතක් වෙනකොට පවා පින ඇතුළෙත් විදර්ශනා කෞශල්‍ය ඔගොලු තියාගන්න ඕන. වර්තමානයේ නිකලෙස් වෙනවා නම්, මෙකල මගපල කරා යනවා නම්, ධර්මයේ තුලින් අවබෝධය කරා යන්න උමනාවක් ඔය ඇත්තන්ට තියෙනවා නම්, ඔගොලු එක දෙයක් හොඳට මතක තියාගන්න, අතීත පින පවා විදර්ශනා කරන්න ඕන. අතීත පින පවා විදර්ශනා කරන්න ඕන.
එතකොට අතීතයේ පින මතක් වෙනකොට ප්‍රමාද වීම පිණිස ඒක අවකාශයක් කරගන්න එපා. මං වගේ කෙනෙක් අමාරු වැටෙන්නේ නැහැ. ඇයි ඔයා අමාරු වැටෙන්නේ නැති? මම මෙහෙම පින් කළානේ හාඳුරුනි. මේ විදිහට සිවුරු පූජා කළා, මේ විදිහට සේනාසන පූජා කළා, මේ විදිහට කටින පින්කම් කළා, මේ විදිහට දන් දුන්න කෙනෙක් මම. ඉතින් මං අමාරු වැටෙන්න බෑ කියලා කෙනෙක් හිතෙන්න පුළුවන්. පින්වත්නි හොඳට මතක තියාගන්න, දන් දුන්න කෙනා සුගතිය යන්නත් පුළුවන්, දුගතිය යන්නත් පුළුවන්. දන් දුන්න කෙනා දුගතිය යන්නේ දානේ විපාක නැතිකමට නෙමෙයි, සෝතාපන්න වෙනකන් පිහිටක් නැතිකම නිසා. මොකද්ද? දන් දුන්න කෙනා දුගතිය යන්නේ දන් දීමේ විපාක නැතුවට නෙමෙයි, දන් දුන්න කෙනා සුගතියෙත් යා හැක, දුගතියෙත් යා හැක. ඒක ඒ දාණයට අභියෝගයක් නෙමෙයි දුගතිය යනවා කියන්නේ. සෝතාපන්න වෙනකන් බුදුරජාණන් වහන්සේ පිළිසරණක් නැති බවයි සසර අපට අනුදැන වදාළේ. දානී විපාක කවදා හරි යාට ලැබෙයි. හැබැයි ඔය දුන්න දන් හැන්ද මාව ඊළඟ ජීවිතයේ සුගතියම අරගෙන යයි කියලා කවුරු හරි කියනවා නම් ඒක බොරුවක්මයි පින්වත්නි. දානී කවදා හරි ඒකට අදාළ මහා ප්‍රබල කුසල විපාකයක් Tamanට ගොඩනඟලා දෙයි. ආයුෂයෙන් සශ්‍රීක කරයි යම් දවසක, වර්ණයෙන් සශ්‍රීක කරයි ඔබව, සැපයෙන් සශ්‍රීක කළයි, බලයෙන් සශ්‍රීක කරයි ඔය දුන්න දානය. ඒක එබඳු විපාකයක් ගෙනත් දෙන එකක්මයි. හැබැයි පින්වත්නි අද දුන්න දානි හැන්ද ඊළඟ ජීවිතයේ සුගතියම අරගෙන යනවා කියලා කවුද ඔය ඇත්තන්ට බුරු කිව්වේ? ඒක වෙන්න බැරි එකක්. මොකද අපගේ බුදුරජාණන් වහන්සේ වදාළේ පින්වත් මහණෙනි මේ ලෝකේ සෝතාපන්න වීමෙන්මයි පිළිසරණ තියෙන්නේ කියලා. සෝතාපන්න නොවුණු කිසිම ශ්‍රාවකෙක් පිළිසරණ ඇතුළේ ඉන්නවාය කියලා අපගේ භාග්‍යතුන් වහන්සේ අනුදැන වදාළේ නැහැ පින්වත්නි. එහෙනම් මේ සෝතාපන්න වීම පිණිස සම්මා දිට්ඨිය ඇතුලේ ශක්තිමත් වෙන එකයි අපි වහ වහා කරන්න ඕන. වහ වහා කරන්න ඕන අන්නේ දේ. එතකොට ඒකෙදී අර අතීත පින පවා මතක් වෙලා දැන් පිළිවෙත් පුරාගෙන ලස්සනට ඉන්නවා. ඉන්නකොට අර පිළිවෙත තුල මන්දගාමි වෙන්න යම සමහර විට තමන් කරපු පින මතක් වෙන්නේ නැහැ. මං මේ වගේ කටින පිංකම් කරපු කෙනෙක්. ඒ නිසා මට වරදින්න බෑනේ. මං මේ වගේ පින්කම් කළා කියලා අතීත පින ආවර්ජනය වෙන එක කියන්නේ හොඳ දක්ෂකමක්. හැබැයි ඒක ඇතුලේ සනාතයිමයි කියලා හිතන් දෙපා පින්වත්නි. යම් කෙනෙක් කටින චීවර පූජාවක් කරා නම් ඒක මහා බුද්ධ ශාසනය ඇතුලේ කරගත්ත මහා බරපතල පිනක් ඒක. ඒකයි ලඝු කරන්න බෑ. හැබැයි අපි මේ පාවිච්චි කරන්නේ මොකද්ද? අවබෝධය කරා යන රටාව. මාර්ගඵල අවබෝධය කරා ඉක්මනින් පිළිවෙත් පුරාගෙන ප්‍රතිපදාව දුකයි තමයි, ප්‍රතිපදාව සනීප නෑ, ප්‍රතිපදාව දුක්ුණත් වහා අවබෝධය කරා යන්න කෝ පොටක් පාදගන්නේ කොහොමද කියලා අපි අර ප්‍රතිපත්තිය ඇතුලේ ශක්තිමත් වෙන්න උත්සාහ කරන දක්ෂ ශ්‍රාවකයෝ පිරිසක් නම් ඒ දක්ෂකමට අප්‍රමාදී වෙන එක බුදුරජාන් වහන්සේට දක්වන සුන්දරම බුද්ධ පූජාව නම් ඒ බුද්ධ පූජාව ඇතුලේ ඒ බුද්ධ පූජාව බුද්ධාසනයට යන්නේක මන්දගාමී වෙන්න බලපාන්න පුළුවන්. අතීත පින මතක් වෙනකොටත් පොඩ්ඩක් මන්දගාමී වෙන්න පුළුවන්. නෑ ඉතින් මට බය වෙන්න දෙයක් නෑනේ, මං අද මලත් මං මෙහෙම පින් කළානේ කියලා අතීත පින මතක් වෙවි අර ලෝකෝත්තර මට්ටමට ඇති වෙච්ච ප්‍රතිපත්තිය තුල යම් මන්දගාමීකමක් ඇති වෙන්න බැරිද? පුළුවන් ඇති වෙන්න. එතකොට යම් කොහොමද අර අතීත පින දකින්න ඕන? මෙකල ජීවිතාවබෝධය කරා යන ශ්‍රාවකෙක් මේ කාලේ ජීවිතාවබෝධය කරා යන්න උවමනාව තියෙන කෙනෙක් කොහොමද පින්වත්නි අතීත පින දකින්න ඕන? අතීත පිනත් එයා පාවිච්චි කරන්න ඕන අප්‍රමාදයේ ඇතුලේ. අන්න ඒක තමයි දක්ෂකම. අතීත පින පාවිච්චි කරන්න ඕන දක්ෂකම ඇතුලේ. කොහොමද අතීත පින පින්වත්නි අතීතයේ සංස්කාර විදියට දකින්ද? අතීත පින සංස්කාර විසෙහි බලන්ද? සංස්කාරයන්ගේ ස්වභාවය මොකද්ද? අතීත පින සංස්කාර විසෙහි දකින්න පින්වත්නි, ඒ සංස්කාර ඇසුරු කරගෙන සුගතියක යනවා කියන එක ගැන එච්චර උනන්දු වෙන්න එපා. මොකද ඔගොල්ලෝ හිතුවත් නැතත් සුගතිය පැනවෙන එක පැනවෙනවමයි.
අතීත සංස්කාර විසින් අතීත පුණ්‍ය සංස්කාර විසින් මාව සුගතිය කරා පමුණුවනවා කියන එක එච්චර තැකීමක් කරන්න එපා. මොකද ඕගොල්ලන්ට අපිට උමනා කරන්නේ මේ වෙලාවේ මොකටද? සෝතාපන්න මාර්ගයටවත් එකතු වෙන්න. එහෙනම් අතීත පින අතීත සංස්කාර ටිකක් විදියට දකින්න ඒක එක. දෙවෙනි එක තමයි අතීත පින මාව සුගතියටම අරන් යයි කියලා කවදාවත් හිතන්න එපා. පින කියන්නේ මහා යහපතක් පින්වත්නි. හැබැයි අතීත පින මාව ස්ථීරව මරණයත් එක්ක සුගතිය කරා අරගෙන යයි කියලාම හිතන්න එපා. ඒක යථාර්ථේ නෙමෙයි පින්වත්නි. ඒක යථාර්ථේ නෙමෙයි. අතීත පින කියලා කියන්නේ දැන් යම් වෙලාවක අතීත පින කියලා කියන්නේ අතීත රූපය කියලා දකින්න අන්න විදර්ශනාවට පොට පාද ගන්න විදිය. අතීත පින කියලා කියන්නේ අතීත රූපය කියලා දකින්න. මොකද පින්වත්නි ඒ පුද්ගලයා තුල යම්කිසි පුණ්‍ය සංස්කාරයක් රැස් වෙනකොට මොකද වෙන්නේ? තමා තුල නාම රූප પરම්පරාවක් ඉපදිලා බිඳිලා යන්නේ. එහෙනම් අතීත පින රැස් කිරීම කියලා කියන්නේ අතීත රූපය. අතීත පින පින්වත්නි තමන්ගේම හුදු නාම සංස්කාර ටිකක් විදියට දකින්න. අතීත පින තමන්ගේම නාම අන්න විදර්ශනාවට පොට පෑදෙගෙන එනවා. දැන් අර පින ඇතුලේ ප්‍රතිපත්තිය තුල යම් කිසි නෑ. ඉතින් මට නම් පීටක් තියෙයි. මොකද මම මෙහෙම මෙහෙම පිංගම් කරානේ කියලා අර ප්‍රතිපත්තිය තුල මන්දගාමී වෙච්ච කෙනා පින්වත්නි අඩි 10ක් 12ක් වේගෙන් ඉස්සරහට පින්මක් පැන්න වෙනවා එතකොට. එතකොට මේ පින්ම පණින්න උදව් කළේ මොකද්ද? අතීත පින විදර්ශනා කරන්න තමන්ගේ ඇතුලේ යෙදිච්ච කෞශල්‍ය හැකියාව. එතකොට යා අතීත පින දැක්කේ කොහොමද? අතීත පින අතීත සංස්කාර විදියට දැක්කා. අතීත සංස්කාරයේ ඇතුලේ සුගතිය ගැන යා හිතුවේ නැහැ. මම සුගතියයි කියලා හිතුවේ නැහැ. මොකද මේ ඇතුලේ ආපු ජවය කඩාවැටෙන්න පුළුවන්. ඒ ඇතුලෙන් ආපු ජවයට කඩාවැටෙන්න දෙන්න එපා. ඔය කාලෙකින් ඔය ජවය ඇවිල්ලා තියෙන්නේ. ඔය ඇතුලෙන් ආව නේද පොඩි ජවයක්? සීලයක් දිනු කරන්න ඕන, සමාධිය වඩන්න ඕන, කර්මස්ථානයක් දිනු කරන්න ඕන, ලෝකෝත්තර ප්‍රඥාව ගැන හිතන්න ඕන කියලා ජවයක් ආව නේද ඔය ඇතුලෙන්? ඔය ජවයට පින්වත්නි නිකම් මියදෙන්න දෙන්න එපා. ඔය ජවයට මියදෙන්න දෙන්න එපා. ඔය ඇතුලෙන් ආපු ජවය මන්දගාමී කරන්නට දක්ෂ ශ්‍රාවකයා තුල අවකාශය ලැබෙන්නේ නැහැ. එයාගේ අවබෝධය යට කරන්න අවකාශය ලැබෙන්නේ නැහැ. එතකොට එයාට අතීත පින යා දකින්න ඕන කොහොමද? අතීත පින යා දකින්න ඕන පින්වත්නි ඒ ශ්‍රාවකයා තුළ අතීත පින අතීත සංස්කාර විදියට දකින්න ඕන. පින ඇතුලේ සුගතිය ගැන එයා තුළ නොඑක් විතර්ක ਵਿਚාර ගොඩනගින්ට අවකාශය දෙන්නේ නැහැ. එතකොට එයා අතීත පින කියලා දකින්නේ අතීත නාම රූප પરම්පරාව. අතීත පින කියලා එයා ගත්තේ මොකද්ද? අතීත නාම රූප પરම්පරාව. එතකොට අතීත නාම රූප પરම්පරාව අතීතේම නිරුද්ධ වී ගියාද නැද්ද? අතීත නාම රූප පින් රැස් කරන කතාව ඇතුලේ දන් දීම ඇතුලේ ඕගොල්ලෝ තුල සිද්ධ වුණේ අතීත නාම රූප ටිකක් හටගත් එක නම් අතීත නාම රූප අතීතෙම නිරුද්ධ වී ගියාද නැද්ද? නිරුද්ධ වී ගියා පින්වත්නි. දැන් බලන්න එයාට පින ඇතුලේ නිරුද්ධ වී ගිය සංස්කාර පේන්න ගන්නවා. අර අභිමානය කියලා එකක් කලින් ආවනේ, මම මෙහෙම කළා ඔයා මෙහෙම කළේ නෑ නේද? බලන්න අපි දිහා බලවත් හැදෙන්නකෝ. අපිට මෙහෙ ඉන්න අයත් පින්න අපි කිව්වේ මින්න පින් කරන්න, මේ බලන්නකෝ මෙයා මහා පුණ්‍ය ශේස්ත්‍රයක්, මෙයාගේ ඇතුලේ මේ පින තමයි වැහින්නේ කියලා මෙහි වර්ණනාවෙන් එයා හොඳට ලස්සනට ඇඳගත්ට දක්ෂ ශ්‍රාවකයා ඒක කරන්නේ. දක්ෂ ශ්‍රාවකයා අතීත පින කියන්නේ අතීත නාම රූප ටිකක් විදියට දකිනවා. ඒ අතීත නාම රූප ටික පින්වත්නි අතීතේම නිරුද්ධ වී ගිය ආකාරය දකිනවා පින්වත්නි. අතීතේම නිරුද්ධ වී ගිය ආකාරය දකිනවා. දැන් එතකොට මේ ඒ දක්ෂකම ඇතුලේ යා දකිනවා මේ වෙලාවේ පින මතක් වෙනව නේද? අර දැන් මේ අතීත පින මතක් වෙනකොටනේ මේ කතාව ඇතුලේ විමසන්න ඕන. ඒ මතක් වෙනකොට මොකද්ද වෙන්නේ? වර්තමානේ නාම රූප හට ගන්නවා. අතීත පින නිසා දැන් මොකද්ද වෙලා තියෙන්නේ? වර්තමානේ නාම රූප හටගෙන.
ඒ වර්තමානයේ තටගත්ත නාම රූප වර්තමානියම නිරුද්ධ වී යනවා. අන්න එහෙමයි දක්ෂ කෙනා දකින්නේ. අතීත පින වනාහි නිරුද්ධ වී ගිය නාම රූප ඒවා අතීතේම නිරුද්ධ වී ගියා. ඒවා වර්තමාන භවයට ආවේ නැහැ. වර්තමාන භවයට ආවේ නැහැ. වර්තමාන එතකොට පින සිහි වෙනකොට වර්තමානයේ පින සිහි වෙනකොට ඒ පින සිහි වෙනකොට හටගන්නේ වර්තමාන නාම රූප પરම්පරාවක්. ඒ වර්තමාන නාම රූප પરම්පරාව වර්තමානයේම නිරුද්ධ වී යනවා. ආයේ මතු භවයකට යන්නේ නැහැ. වර්තමානීම නිරුද්ධ වී යනවා. එහෙනම් පින දකින සිත පදනම් කරගෙන ගොඩනැගෙන තත්ත්වය දකින්නේ මොකද්ද? වර්තමාන නිරුද්ධ වී යන ගියන නිරුද්ධ වී යන නාම රූප. දැන් යාට අතීතයේ නිරුද්ධ වී ගිය නාම රූප ටිකත් පින ඇතුලේ පේනවා. වර්තමානීය නිරන්තරයෙන් නිරුද්ධ වෙවි යන නාම රූප ටිකකුත් පේනවා. බලන්න යා යථාභූත ඥානයක නෙමෙයි ඉඳින්නේ. එයා ඉන්නේ වර්තමානී යථාභූත ඥානයක් ඇතුළේ පින්වත්නි. එතකොට මේ වර්තමාන නාම රූප අතීත නාම රූපත් වර්තමාන නාම රූපත් අනිත්‍යයි කියලා බලන්න පුරුදු වුණොත් එමේයි සියලුම සංස්කාර අනිත්‍ය වෙලා යන්නේවනි. sabbhe sankhara aniccati yada paññāya passati. එතකොට මේ ප්‍රඥාවෙන් දැන් දකින්න කමක් නැද්ද යාට සංස්කාර ගැන? දැන් බලන්න පින මතක් වෙනකොට එයා මම පින් කළා කියලා දකින්නේ නැහැ. පින් කරපු මමෙක් පුද්ගලයෙක් ඉන්නවා කියලා එයා දකින්නේ නැහැ. එයා දකින්නේ පින කියන්නේ මොකක් විදියටද? අතීතේ නිරුද්ධ වී ගිය නාම රූප પરම්පරාවක් හැටියටයි. ඒ අතීතයේ හටගත්ත නාම රූප પરම්පරාව අතීතේම නිරුද්ධ වී ගිය ආකාරයමයි එයා දකින්නේ පින්වත්නි. එතකොට මේ අතීතේ පින සිහි වෙනකොට වර්තමානයේ මොකද්ද වෙන්නේ? වර්තමානෙත් නාම රූප හට ගන්නවා. එතකොට වර්තමානයේ හට ගන්න නාම රූප මොකද වෙන්නේ? වර්තමානෙම නිරුද්ධ වී යනවා. දැන් එයාට බලන්න එයා කොච්චර දක්ෂයිද කියලා. එයාට අතීත නිරුද්ධ වී ගිය නාම රූපත් පේනවා. මෙන්න මෙබඳු විමර්ශනයක් නැත්තම් අවබෝධය කරා යන්න එපා. යන්න බෑ. යන්න එපා නෙමෙයි යන්න බෑ. ස්වභාවයෙන්ම ගැඹුරක් තිබ්බත් ඒ ගැඹුර ඇල්ලුවේ නැත්නම් අවබෝධ කර යන්න බෑ. මොකද අද පින ඇතුලේ තියෙන්නේ මහා පුදුම මාන්නකාරකමක්. හැබැයි පින්වත්නි පිරිණිවන් පානකම් පින අතාරින්න එපා. යම් දවසක පිරිණිවන් පානකම් පින අතාරින්න එපා. පින තමයි මේ ආසන ශාලාවේ ඔබ වාඩි කරවලා පහසුවෙන් බණහඬ උපකාර කළේ. අද බෝක්කුවක් ඇතුලේ නම් ඕගොල්ලන්ගේ කතාව ලියවිලා තියෙන්නේ. ආද මේ බඳු බණ නැහැ. රැහැට කොහේ හරි දන්සලකින් මොනවාරි කෑම මල්ලක් කාලා එමීට ඔය අයිනකට හේතු වෙලා නිදා ගන්නවා. හැර ඕගොල්ලන්ට ඊට වඩා දෙයක් අහුවෙන්නේ නැහැ. එහෙනම් මේ සම්බෝධි මහා වෙහෙරේ මේ අලුයම් කාලේ මේ ස්ථානයට ඔබ එකතු කරන්න පින ගොඩාක් දක්ෂ වෙලා තියෙනවා. පින උදව් කරලා තියෙනවා. පිනට ගරහා කරන්න එපා. පිරිණිවන් පානකම් අවබෝධය කරා යනකම් පින අතාරින්නටත් එපා. එහෙම පින අතහැරියොත් එයාට විදර්ශනා සම්මාදිට්ඨිනේ මේ අයිනේ නියත මිත්‍යා දෘෂ්ටි. එයාට අය මොකක්වත් කරගන්න බෑ. හැබැයි අපි ඊට වඩා ගැඹුරු දෙයක් මේ කියන්නේ. මොකද අර මේ ජවයේ එනකොටම අපි තුල එනවා එක්තරා මන්දගාමිකමක් නෑ. මට වරදින්න විදියක් නෑ හාඳුරනේ. ඇයි? ඇයි වාට වරදින්නේ නැත්තේ කියලා ඇහුවොත් එහෙම ඔබ මොකද කියන්නේ? මම මේ කරපු පින් බලන්නකෝ, මේ බලන්නකෝ මගේ පින් පොත කියලා ලියාගත්ත පොතම ඕගොල්ලෝ දිගහැරලා පෙන්නකොට ඒ පින් පොත ඇතුළෙත් ඕගොල්ලෝ යම් කිසි ආකාරයක මන්දගාමී වෙන්න පුළුවන්. ඒ නිසා පරිස්සම් වෙන්න. හැබැයි පින හොඳට ආවර්ජනය කරන්න. ඒ ආවර්ජනය කරන එක ඇතුළේ විදර්ශනාමය කෞශල්‍ය හදන්න. මොන කෞශල්‍යද අපි හදාගන්න ඕන? විදර්ශනාමය කෞශල්‍ය හදාගන්න. කොහොමද එයා දකින්නේ? අතීත පින අතීත සංස්කාර හැටියට දකින්න. එක දෙක අතීත පින මාව සුගතිය කරාම අරගෙන යයි කියලා විශ්වාස කරන්න එපා. ලොකුවට හිතන්න එපා. පින කොහොමත් අනුරූපී විපාක හදලා දෙයි ලස්සන්ට. නමුත් ලොකු බලාපොරොත්තු තියාගන්න එපා. මොකද මේ භවයේ අය බලාපොරොත්තු තියාගෙන යන්න පුළුවන් එකක් නෙමෙයි. මේක හිම සැලසුම් කරලා බලාපොරොත්තු තියාගෙන ලස්සන්ට සැලසුම් කරලා යන්න පුළුවන් එකක් නෙමෙයි. ඒ නිසා මේ පින ගැන මැදහත් වෙන එක හොඳයි. එක දෙක තුන්වෙනි එක තමයි අතීත පින කියන්නේ අතීත නාම රූප.
කොයි මට්ටමේ නාම රූපද? අතීත නිරුද්ධ වී ගිය නාම රූප. අතීත පින කියන්නේ අතීත නිරුද්ධ වී ගිය නාම රූප. හොඳට බලන්නකෝ, ඕගොල්ලෝ දන් දුන්නා නම් ඒ දන් දෙන වෙලාවේ පින්වත්නි, ඒ පුද්ගලයා තුළ ඒ දානේ දෙනකොට නිරාමිෂම සුඛ වේදනාවක් හටගත්තත් ඒ නිරාමිෂ සුඛ වේදනාව ඇති වෙලා නැති වෙලා ගියා. ආයෙනම් මේ දන් දුන්නේ මම ඉන්නවා කිව්වට වේදනාස්කන්ධයක නැතිවීමක් තියෙන්නේ. මේවා හාඳුරුන්ට හදාපුවා, මේවට අතවත් තියන්න එපා, මේවා මේ සංඝයාට හදලා තින්න, ඌ සාංගික කරන්න හදපුවා, ඕව අපිට කැප නැහැ කියලා මේ මේසෙට ඇරපු දානි ටිකත් ඕගොල්ලන්ගේ කුස්සියේ බත් මුට්ටියේ දිච්ච දානි ටිකත් අතර වෙසන වෙනසක් පේන්නේ තමා තුළ සංඥා හටගෙන තියෙන නිසා. දානි ඇතුලේ තමා තුළ සංඥා ස්කන්ධයක ඇතිවි ඇතිවි නැතිවි නැතිවි යමක් සිද්ධ වෙන්නේ. එතකොට මේ විදියට ගත්තට පස්සේ අතීත දානේ කියලා කියන්නේ අතීතේ නිරුද්ධ වී ගිය නාම රූප පින්වත්නි, පරමාර්ථ සත්‍යයෙන් විමර්ශනය කොට බලනකොට වැටෙන්නේ පමණයි. ඊට වඩා මහ ලොකු එකක් වැටෙන්නේ නැහෙනි පින්වත්නි. එතකොට අතීත පින ඇතුලේ අපි දකින්න දක්ෂ වෙන්න ඕන අතීතේ නිරුද්ධ වී ගිය නාම රූප ටික. එතන අතීතේ නිරුද්ධ වී ගිය නාම රූප ටික අතීතේම නිරුද්ධ වී ගියා කියලා අපිට දකින්න පුළුවන් නම්, අතීත පින කියන්නේ අතීත නාම රූප, ඒවා නිරුද්ධ වී ගිය ආකාරය දකින්න හැකියාව ඊළංකාරණීය. ඊර්ව ශීලංගේක මොකද අතීත නාම රූප කියලා දකින්නකොට අතීත පින ගැන මානසිකාරී කරනකොට වර්තමානයේ හටගන්නේ මොනවද? වර්තමානයේ හටගත්තේ නාම රූප ටිකක්. ඒ වර්තමානයේ හටගත්ත නාම රූප කවද්ද බිඳෙන්නේ? වර්තමානීයම බිඳි බිඳි යන ප්‍රවාහයකට අයිති. වර්තමානීයම බිඳි බිඳි යන ප්‍රවාහයකට අයිති නම් වර්තමානීයම නිරුද්ධ වී අතීත පින ආවර්ජනේ වෙනකොට මානසිකාරය කරනකොට සිහි කරනකොට ඇතිවෙන්නේ වර්තමාන නාම රූප. ඒ වර්තමාන නාම රූපත් බිඳි බිඳි යන ආකාරයෙන්ම දකින්න පින්වත්නි, නිරුද්ධ වී යන ආකාරයෙන්ම දකින්න. ඒ විදියට දැක්කොත් පින්වත්නි, ඒ විදියට නිරුද්ධ වී ගිය සංස්කාර, නිරුද්ධ වී යන සංස්කාර දකින්නකොට සබ්බේ සංඛාරා අනිච්ඡාති, ඒ සියලු සංස්කාර අනිත්‍යයි කියලා ඔගොල්ලෝ බලන්න දක්ෂ වුණොත්, යදා පඤ්ඤාය පස්සතේ ඒක බලන්නේ මොකෙන්ද? ප්‍රඥාවෙන්. ඒ ප්‍රඥාවයි අපි හදන්න ඕන. ඒකයි පින්නොත් අපි හැමදාමත් දේශනාවේදී කියන්නේ ප්‍රඥාව වඩන්න, ප්‍රඥාව වඩන්න, පහු කරන්න එපා, බුදුරජාණන් වහන්සේ අප්‍රමාදී වෙන්න කියලා ඔයගොල්ලන්ට ඔය දෙයි වදාලේ කියලා අපි හැම වෙලාවකම කියන්නේ ඔන්න ඔය කතාවනේ. ඒ ප්‍රඥාවෙන් දකින ශ්‍රාවකයාට යදා පඤ්ඤාය පස්සති, එතකොට යාට මොකක්ද ඇති වෙන්නේ? අනිත්‍යයි කියලා බලනකොට අනිත්‍යයි. අත නිබ්බින්දති දුක්ඛේ, යා කලකිරෙනවා මොකක් ගැනද? දුක ගැන. අත නිබ්බින්දති දුක්ඛේ, ඇයි නිබ්බිදාවක් හටගන්නේ? අනිත්‍යයි කියලා බලන්ඩ බලන්ඩ ඒ පුද්ගලයා තුළ නිබ්බිදාවකට මේක ඇතුලේ නම් කලකිරිය යුතුමයි කියන අර්ථය. එතකොට යා කලකිරෙන්නේ කුමක් ගැනද? පින ගැනද? නෑ පින්වත්නි, නිරුද්ධ වී යන නාම රූප ගැන. ඒස මග්ගෝ විසුද්ධියා, විසුද්ධියට එහෙම පාරක් වෙන කොහෙද තියෙන්නේ පින්වත්නි? විසුද්ධියට කොහෙද එහෙම පාරක් තියෙන්නේ? කොහෙවත් නෑ පින්වත්නි. එතකොට ඔන්න ඔය විදියට දකින්න ඕන. ඔය දැක්මම අනිත් පැත්තට හරවගන්න පින්වත්නි, පිනටත් වඩා අතීතයේ වෙච්ච පැටලවිලි, වැරදිච්ච තැන්, අවුල් කරගත්ත ඒවා මතක් වෙන ගතිය වැඩි. හරියට අවුල් වෙච්ච જાතියක් නේ අපි. සංසාරයේ මේ පැටලිලා ඉන්නේ. අපේ වපසරිය ගොඩාක් ලොකු නෑ. හරියට දන්වැලකින් බල්ලෙක් ගැට ගැහුවා වගේ. ඒතර දන්වැලකින් බල්ලා ගැට ගැහුවට පස්සේ එයාගේ ශේෂ්ත්‍රේම දන්වැලේ දිගට නෙමෙයිද? දන්වැලකින් බල්ලෙක් ගැට ගැහුවොත් එයාගේ ශේෂ්ත්‍රේම අර දන්වැලේ දුරට විතරයි තියෙන්නේ, ඊට වඩා නෑ. ඒතර ඒ දන්වැලේ දුරට විතරක් ශේෂ්ත්‍රේ තිබ්බාම එයාට කෙලෙසුන්ගේ මහ රෞද්‍රකමක් එන්නේ. බලන්නකෝ පින්වත්නි, දන්වැල කොටවෙන්න බල්ලා සැර වැඩි. හොඳට බලන්න ධර්මතාවයක් වෙන්නේ යෝ ඇත්තොන්ට. පින්වත්නි, ඕගොල්ලන්ට ප්‍රඥාවේ ක්ෂේත්‍රය අඩුවෙන්ට හරියට බල්ලෙක්. ඕකට දේශනාවක තියෙනවා ගද්දුල බද්ද කියලා සූත්‍රයක්. දන්වැලකින් ගැට ගන්න සුනකයෙක් ගැන වදාළ දේශනාවක්.
මේ කෙලෙස් සහගත සත්‍යා පංචස්කන්ධය වටේම කැරකෙන විදිය. පංචස් එයා ඒ කෙලෙස් සහගත රාග දේශ මෝහත් එක්කම හැප්පෙන විදිය ගැන මේ දේශනාවේ තියෙනවා. දන්වැලකින් ගැට ගහපු සුනකෙක් ගැන භාග්‍යතුන් වහන්සේ වදාළ දේශනාව ගද්දුල බද්ද කියලා. එතකොට දැන් දන්වැලකින් බල්ලෙක් ගැට ගැහුවොත් එimhe යාගේ මුළු ශේෂ්ත්‍රීම දන්වැලේ දුරට විතරයි. ඊට වඩා නෑ. දන්වැල කොටවෙන්න බල්ලා සැර වැඩි. හොඳට බලන්න දන්වැලකින් ගැට ගහලා කූඩුවක දාලා රකින්න බල්ලෙකුත් නිදැල්ලේ ඉන්න බල්ලෙකුත් අතර ඒ දෙන්නගේ පැහැදිලි වෙනසක් නැද්ද? පැහැදිලි වෙනසක් තියෙනවා. පින්වත්නි, මේ ස්කන්ධ ටික මමායනින් උපාදානය කරගත්ත කෙනා තුල තියෙන්නේ කෙලෙස් වල රෞද්‍රත්වයක් විතරයි. ඊට වඩා එකක් නැහැ. කෙලෙස් වල රෞද්‍රත්වයක් එයා තුල තියෙන්නේ. එයාට සංසිඳීම කියලා එකක් අයිති නැහැ ඇත්තටම. එතකොට හැබැයි මේ ධර්මයේ ඇතුලේ ප්‍රඥාව ඇතුලේ තමයි අපේ චින්තනය නොයෙක් පැතිවලින් බල බලා මේ නිරෝධයම දකින රටාවක් ඇතුලේ කෙලෙස් අරබුදේ සමනය කරන්නේ ඒ භාග්‍යතුන් වහන්සේගේ මිහිරි ශ්‍රී සද්ධර්මය ඇතුලේ අප්‍රමාදී වූ ප්‍රඥාවන්ත ශ්‍රාවකයාගේ ස්වභාවය. අපිට මගහැරුණේ ඒ ස්වභාවයයි. අපි ගොඩාක් එක එක පිළිවෙත් පුරලා තියෙනවා, එක එක දේවල් කරලා තියෙනවා, නමුත් අපිට මගහැරුණා. එතකොට දැන් අපේ ජීවිතයේ ඇතුලේ අර කෙලෙස් වල රෞද්‍රත්වයේ ඇතුලේ ගොරෝසු විදියට වැඩ කරපුවා සම්බන්ධ මතකයක් නැද්ද? අතීතයේ කෙලෙස් සහගතව අරියට දන්වැලකින් බල්ලෙක් ගැට ගහලා තියෙනවා වගේ අපේ ශේස්ත්‍රේ පටුවෙන්න අපේ ඇතුලේ රෞද්‍රකමක් ආවා, හරියට දන්වැල කොටවෙන්න ඒ බල්ල හපා කන ගතිය වැඩි වගේ අපේ අතුලාන්තයේ තුල මේ ප්‍රඥාවෙන් විමසා ගන්න බැරි වෙච්ච තැනක ඇති වෙච්ච අභ්‍යන්තර කෙලෙස් අරුබුදේ හරිම උද්වේගකාරීව අපි හරියට ජීවිතේ වරද්දගත් එකක්. ඒ වරද්දගත් එක ඇතුලේ ධර්ම මාර්ගය තුල මන්දගාමීකමක් ඇති වෙනවා. කෙනෙකුට හිතෙන්න පුළුවන් මෙහෙම කොහොමද? කෙනෙකුට හිතෙන්න පුළුවන් මම මෙහෙම ධර්මයට ආවට අනේ මට වැරදුනා. ඔයා මෙහෙම ධර්මයේ හිටියට ඔයා ගැන අපි දන්නවා කියලා වටේ ඉන්න අයත් කියන්නේ නැද්ද? හිමීට යන්න ඇරලා කටේ කොනකින් hina වෙලා ළඟ ඉන්න කෙනාට කියන්නේ නැද්ද? දැන් උතුරු සළු අතට ගත්තට එයා ගැන අපි දන්නේ නැද්ද කියලා ඔය ළඟ ඉන්න අයම අපිට කියන්නේ නැද්ද? කියනවා එක එකන යන්න ඇරලා. එයා ඔය උතුරු සළුව තිබ්බට බලන්නකෝ එයා කතා කරන විදිය. මේ ධර්මශාලාවල ඇහෙන්නේ. බලන්නකෝ එයා යන විදිය. බලන්නකෝ එයා වාඩි වෙන විදිය. කියලා හරියට අපිට මේ එළියනුත් අවලාද එනවා. ඒ වගේම පින්නත්නි අපේ හිතෙත් අපේ හිතත් අපිට අවලාද කරන මට්ටමක් නෙමෙයිද තියෙන්නේ. අපේ හෘද සාක්ෂි කියන්නේ නැද්ද? අද මේ පූර්ණ සීලයක් දිනු කරාට ගිය මාසේ මතකද කරපුවා, ඒ කාලේ මතකද ඔෆිස් යනකොට කරපුවා කිය කිය අපේ හිතටම අර අතීත අකුසල් පැන නගින ගතියක් නැද්ද? ඒ අකුසල් පැන නගින ගතිය ඇතුලේ විඩාව තියෙන අපිටම නෙමෙයිද? වැඩපල කරද්දී සිතෙන් කයින් වචනින් මේ රැස් වෙච්ච අමනාප සංස්කාරයේ පිළිබඳ අපේ ඇතුළාන්තය තුළ විරෝධාකල්පයක් තියෙනවා ඇත්තටම. ඒ විරෝධාකල්පයේ තිබුණත් අමනාප සංස්කාර සිහි වෙන එක නවත්තන්න පුළුවන්ද? ඒ අමනාප සංස්කාරයේ විසින් අපිව දුර්වල කරන්නේ නැද්ද? දුර්වල කරනවා. එතකොට ඒ අමනාප සංස්කාරය ඇතුළේ යා දකින්න ඕන මොකද්ද? ඒ අමනාප සංස්කාර ටික ඒ විදියටම දකින්න ඕන. ඒ අමනාප සංස්කාර ටික ඒ විදියටම දකින්න ඕන. අමනාප සංස්කාර මාව දුගතියටම අරගෙන යනවා නේද කියලා දකින්න එපා. අමනාප සංස්කාර කොහොමද දුගතියට තමයි අරන් යන්නේ. අමනාප සංස්කාර ටික ඇතුළේ මානසිකව දුගතිය මවන්න එපා පින්වත්නි. මොකද මේ මානසික ගතිය අපිව පෙළනවා. පින්වත්නි, හැම වෙලාවකම බුදුරජාණන්සේ මට පිහිට උන බව දකින්ද, භාග්‍යවතුන් වහන්සේ මාව ඔසවා තබන්නටමයි දේශනා කළේ කියලා දකින්ද, මං කොච්චර දුර්වල වුණත් මාව ඔසවා තබන්න මගේ ශාස්ත්‍රුන් වහන්සේගේ ඒ අසිරිමත් මිහිරි සද්ධර්මය මේ මොහොතෙත් ඇහෙනවා කියලා සතුටු වෙන්න පින්වත්නි. මේ ලෝකයේ ගොඩාක් දිනෙකට නැති පිළිසරණක්. සනීපෙට මිනිස්සු ගෙවල් වලට වෙලා කෙලෙස් නින්දට වැටිලා ඉන්න වෙලාවක
අමාරුවෙන් අමාරුවෙන් මේ මිහිරි බුදුරජාණන් වහන්සේගේ අසිරිමත් සද්ධර්මය ඇතුළේ මට ශක්තිමත් වෙන්න අවකාශය ලැබිච්ච එක ගැන අපි සාදුකාර දෙදී සතුටු වෙන්න ඕන. ඒ නිසා පින්වත්නි ඕගොල්ලෝ කරන්න ඕන වැදගත් දෙයක් තියෙනවා. මොකක්ද? අතීත අකුසල සංස්කාර මතක් වෙනකොට පින්වත්නි ඒක අකුසල සංස්කාර හැටියටම දකින්න. ඒ කාලේ ධර්මයක් තිබ්බේ නැහැ. ඒකනි මට වැරදුනේ. ධර්මයක් තිබ්බනම් මට වරදින්නේ නැහැ නේ හාඳුරුනි. ඉතින් මට දැන් ධර්මයක් තියෙන නිසා වරදින්නේ නැහැ නේ කියලා පින්වත්නි එහෙම හිතන්නත් එපා. හැම අතීත සංස්කාර, අතීත අකුසල සංස්කාර, අතීත අකුසල සංස්කාර විදිහටම දකින්න. ඒ අතීත අකුසල සංස්කාර, අතීත අකුසල සංස්කාර විදිහට දකින එක තමයි පළවෙනි එක. දෙවෙනි එක තමයි අතීත අතීත අකුසල සංස්කාර අමනාපයි. ඒ අමනාප සංස්කාර මට දුගතිය හදනවා නේද කියලා හිතින් දකින්න එපා. ඒ සිත තුළ ඇති වෙන ගතිය අමාරු වටන්න පුළුවන්. අමනාප සංස්කාර කොහොමත් අමනාප සංස්කාර විසින් අපගේ භාග්‍යවතුන් වහන්සේ අනුදෙන වදාලේ අමනාප සංස්කාර අපට යහපතක් කරන්නේ නැහැ කියලා තමයි. හැබැයි පින්වත්නි යහපත උදෙසා ආපු පිරිසක් අපි. ඒ නිසා පින්වත්නි ඔය ඇත්තෝ ඒ අමනාප අකමැති සංස්කාර විසින් මට දුගතිය හදනවා නේද කියලාම දකින්න එපා. අකමැති අමනාප සංස්කාර මට දුගතිය හදනවා කියලා දකින්න නැතුව ඉඳ බලන්න. එක දෙක තුන්වෙනි එක අතීත අකුසල සංස්කාර. අර දැන් බලන්න අපි පින විදියටම දකිනවා. අතීත අකුසල සංස්කාර වනාහි අතීත නාම රූප කියලා දකින්න. අතීත අකුසල සංස්කාර කියන්නේ මොනවද? අතීත පුණ්‍ය සංස්කාර කියන්නේ මොනවද? ඒවත් අතීත නාම රූප. එතකොට දැන් බලන්න එයා පුණ්‍ය සංස්කාර ගැනත් බැඳහත් වෙනවා. අපුණ්‍ය සංස්කාර ගැනත් එයා මැඳහත් වෙනවා. මැඳහත් භාවයේ කූට ප්‍රාප්තිය විදියටයි නිකලස් වෙන්නේ. මෙදහත් භාවයේ කූට ප්‍රාප්තිය විදියටයි පින්වත්නි මේ ශ්‍රාවකයා නිකලස් වෙන්නේ. එතකොට දැන් බලන්න අතීතේ අකුසල සංස්කාරයේ අමනාප සංස්කාරයේ එයා කොයි විදියටද දකින්නේ? නිරුද්ධ වී ගිය නාම රූප විදියට. දැන් එයා කොයි ආකාරයෙන්වත් හිතන්නේ අතීත අකුසලයේ විසින් මාව දුගතියට තල්ලු කරගෙන යනවා කියලා. අමනාප සංස්කාරේ කොහොමද දුගතිය තමයි හදන්නේ. නමුත් එයා ඒක මනසින් දකින්නේ නැහැ. කොයි වෙලාවෙත් එයා ඒක දකින්නේ නැහැ. ඊට වඩා ප්‍රශස්ත දෙයක් එයා තුල තියෙනවා. මොකක්ද ඒ ප්‍රශස්ත දේ? අතීත අකුසලයේ වනාහි අතීතේ නිරුද්ධ වී ගිය නාම රූප ටික විදියට එයා දකින්නවා පින්වත්නි. එතකොට දැන් ඒ අතීත අකුසලයේ මානසිකාරී වෙනකොට වර්තමානි මොකද්ද වෙන්නේ? වර්තමානිත් නාම රූප හට ගන්නවා. වර්තමානි හටගත්තු නාම රූපත් වර්තමානීම නිරුද්ධ වී යන ආකාරය දකින්නවා පින්වත්නි. ඒ විදියට දැකලා කුසල හෝ අකුසල හෝ සියලු සංස්කාර අනිත්‍යයි කියලා බැලුවොත් සබ්බේ සංඛාරා අනිච්ඡාති. මොකද මේවා හේතුන්ගෙන් හටගත් ඒවානේ. අනිත්‍යයි කියලා බැලුවොත් යදා පඤ්ඤාය පස්සති. ඒ විදියට දකින්න බෑනේ ප්‍රඥාව නැති කෙනෙකුට. අනිත්‍යයි කියලා බලන්න පුළුවන්ද ප්‍රඥාව නැති මිනිස්සෙකුට? බෑ. ප්‍රඥාවන්තයර තමයි අනිත්‍යයි කියලා බලන්න පුළුවන්. අනිත්‍යයි කියලා බලන කෙනාට තමයි ප්‍රඥාවන්තයා කියන්නේ. ප්‍රඥාවන්තයා කියලා කියන්නේ අනිත්‍යයි කියලා ඒ අනිත්‍යතාවයේ Tamange ඇතුලෙන් දකින්න පුළුවන් හැකියාවට. යදා පඤ්ඤාය පස්සති. එහෙමනම් අපුඤ්ඤ සංස්කාරේ පවා අනිත්‍යයි කියලා බලන්න පුළුවන් හැකියාව අපට ආවොත් ඒ හැකියාව කියන්නේ පින්වත්නි මහ පුදුම හැකියාවක්. අත නිබ්බින්දති දුක්ඛේ. එතකොට යා කලකිරෙන්න ඕන මොනව ගැනද? මේ සංස්කාර විසින් ගොඩනගෙන නාම රූප හටගන්න මට්ටමට අනාගතේ නැවත නැවත භවයට ඇදිලා යන මට්ටමේ දුක ගැන යා කලකිරෙන්න ඕන. නැවත නැවත නාම රූප ධර්ම හටගන්නකොට ඒ හටගත්තු නාම රූප උපාදානී කරගෙන තෘෂ්ණා වශයෙන්, මාන වශයෙන්, දිට්ටි වශයෙන් බැහැගෙන ඉන්න එක ගැන යා කලකිරෙන්න ඕන. එහෙම කලකිරුණොත් මොකද වෙන්නේ? එහෙම කලකිරෙන මට්ටමට නම් ඕගොල්ලෝගේ ඇතුළ නැස්ති වෙලා තියෙන්නේ.
ඒස මග්ගෝ විසුද්ධිය. ඒක මොකද්ද? ඒක තමයි විසුද්ධියට පාර. සම්පූර්ණේ නිකලස් වීමේ මාර්ගය ඒක පින්වත්නි. අන්න ඔය විදියට අපි දැක්කොත්, ඔය විදියට දකින්න කෙනා පින්වත්නි සංස්කාර විසින් පෙළන්නේ. එයාට අතීත සංස්කාර ටික පවා අවබෝධය කරා එයාගේ ඇතුළාන්තය තුළ පෙළඹවීමක්. ඇතුළාන්තය තුළ දකින කමක් එයා තුළ ගොඩනැගිලා තියෙනවා. ඉතින් ඒක බොහොම හැකියාවක්. ඒ හැකියාව හැමෝටම ඉන්නේ. ඒ හැකියාව හදන්න පුළුවන් ලෝකෝත්තරත්වයේ පිණිස අර්ථයක් ඇති ශ්‍රාවකයා තුළ විතරයි පින්වත්නි. ඒතර මෙන්න මේ විදියට දකින ශ්‍රාවකයා තුළ අවබෝධයට අදාළ මුහුණුවරක් තියෙනවා යා තුළ. ඒ මුහුණුවර තියෙන ශ්‍රාවකයා මූලික වශයෙන් සම්මාදිට්ඨිය දියුණු කළොත්, එතකොට සම්මාදිට්ඨියට උපකාරී තමයි ඊළඟට ගන්න ඕන. දැන් භාග්‍යතුන් වහන්සේ අපට පින්වත්නි අනුදැන වදාලා බුදුරජාණන් වහන්සේගේ බුද්ධ දේශනාව තුළ අපට බොහොම ලස්සන දෙයක් වදාලා. මොකක්ද? භාග්‍යවතුන් වහන්සේ විසින් අපට අනුදැන වදාලා පංචහි භික්කවේ අංගේහි අනුග්ගහිතා සම්මාදිට්ටි චේතෝ විමුක්ති පලාච හෝති, චේතෝ විමුක්ති පලානි සංසා, පඤ්ඤා විමුක්ති පලාච හෝති, පඤ්ඤා විමුක්ති පලානි සංසා. පින්වත් මහණෙනි, කරුණු පහකින් අනුග්‍රහය ගත්තොත් විදර්ශනා සම්මාදිට්ඨිය මෝදු වෙන්න ගන්නවා කියලා. කාරණා කීයකින් උදව්ව ගත්තොත්ද? කාරණා පහකින් උපකාරයේ ගත්තොත්. කාරණා පහකින් උදව්ව ගත්තොත් ඒ උදව්ව ගත්ත කෙනා තුළ අනුග්‍රහිතා සම්මාදිට්ඨි චේතෝ විමුක්ති පලාච හෝති, චේතෝ විමුක්ති පලානි සංසා, පඤ්ඤා විමුක්ති පලාච හොන්ති, පඤ්ඤා විමුක්ති පලානි සංසා. චිත්ත විමුක්තියත් ප්‍රඥා විමුක්තියත් කරා යා එකතු වෙනවා. සම්මාදිට්ඨියට කාරණා පහකින් උපකාරී ගන්න ඕන. සම්මාදිට්ඨියට කාරණා පහකින් උපකාරී ගන්න ඕන. ඒ උපකාරී ඇතුලේ තමයි සම්මාදිට්ඨිය වැඩෙන්නේ, පිරෙන්නේ. පින්වත්නි, මේ යුගයේ අපගේ බුදුරජාණන් වහන්සේ බලාපොරොත්තු වන යන් කවර දෙයක්වත් නෙමෙයි. අපගේ බුදුරජාණන් වහන්සේ අපෙන් බලාපොරොත්තු වන සම්මාදිට්ඨික ශ්‍රාවකත්වයක්. ඒක තමයි භාග්‍යවතුන් වහන්සේ වෙනුවෙන් කරන්න පුළුවන් උච්චතම බුද්ධ පූජාව. ඒක නැති වුණොත් පින්වත්නි අපට ලොකු යහපතක් වෙන්නේ නැහැ. මොකද සම්මාදිට්ඨිය වේගයෙන් මියැදෙමින් පවතින්නේ. සම්මාදිට්ඨියේ බීජේ පැල වුණත් කෙලෙස් ටික විසින් ඒ බීජේ සස්ත්‍රීක බව වනසනවා, කර්මයේ විසින් වනසනවා, විපාකයේ විසින් වනසනවා. ඒ නිසා මේ යුගයේ කරන්ට අමාරුම දේ මොකද්ද කියලා මගෙන් ඇහුවොත් මම නම් කියන්නේ සම්මාදිට්ඨිය හදන එක කියලා. මේ යුගයේ කරන්ට අමාරුම දේ මොකද්ද කියලා ඇහුවොත් ඕගොල්ලන්ට ගොඩාක් අමාරුව පෙනී ලෝකේ ඇතුලේ. නමුත් මේ යුගයේ කරන්ට අමාරුම දේ තමයි පින්වත්නි සම්මාදිට්ඨිය හදන එක. එතකොට මේ සම්මාදිට්ඨිය හදාගන්න බුද්ධ දේශනාවේ තියෙනවා පංචහි භික්කවේ අංගේහි සමන්නාගතෝ සම්මාදිට්ඨි. අංග පහකින් උදව්ව ලැබෙන්න ඕන. අනුග්ගහිත කියන සූත්‍රයෙන් මේ කාරණේ තියෙන්නේ. මොනවාගින්ද උදව්ව ලැබෙන්න ඕන? ඉද භික්කවේ සම්මාදිට්ඨි සීලානුග්ගහිතාච, සීලෙන් අනුග්‍රහය ලැබෙන්න ඕන. එතකොට මේ සීලේ දියුණු කරනකොට මොයැත්තොන්ට තියෙන ඕන අදහස, මේ සීලේ සම්මාදිට්ඨිය පිණිස වේවා කියන අදහස. මේ සීලේ පවාරණී කරනකොට ඔයැත්තොන්ට අදහසක් තියෙන්න ඕන, මේ පූර්ණ වශයෙන් දියුණු කරපු සීලේ සම්මාදිට්ඨිය පිණිස වේවා කියලා. දිව්‍ය ලෝකයන්ට බලන්න සිල් රකින්න එපා. ආයෙ මෙහාට එන්න බලන්න සිල් රකින්න එපා. ගොඩාක් දෙනෙක් සිල් රකින්නේ දිව්‍ය ලෝකයන්ට බලන්න. ගොඩාක් දෙනෙක් සිල් රකින්නේ කාම ලෝකේ නැවතත් හැප්පෙන්න බලාගෙන. කවදාවත් කාම ලෝකේ හැප්පෙන්න බලන සිල් සීලයක් රකින්න එපා. යම් කෙනෙක් සීලේ දියුණු කරන්න ඕන මොන අර්ථයෙන්ද?
චිත්ත විමුක්තියත් ප්‍රඥා විමුක්තියත් පිණිස උපකාර කරන්නේ සම්මාදිට්ඨිය. මේ සීලේ සම්මාදිට්ඨිය පිණිස වේවා කියන අර්ථයේ තියාන උදේහවහා සීලයක් දියුණු කළොත් එයාගේ සම්මාදිට්ඨිය මෝරනවා. කර්මයෙන් ආවරණය වෙන්නේ නැහැ. විපාකයෙන් ආවරණය වෙන්නේ නැහැ. කෙලෙසෙන් ආවරණය වෙන්නේ නැහැ. අශ්‍රද්ධාවෙන් වැහෙන්නේ නැහැ. වීරිය දුර්වල වෙලා ශ්‍රද්ධාව යට යන්නේ නැහැ. ප්‍රඥාව දුර්වල වෙලා සම්මාදිට්ඨියට අවකාශය වැහින්නේ නැහැ. එහෙනම් ඕගොල්ලෝ හැමදාමත් තියෙන්න ඕනේ මේ අනුග්‍රහිත සූත්‍රයේ පැහැදිලි කරන අර්ථය මොකද්ද? සම්මාදිට්ඨික ශ්‍රාවකයාගේ සම්මාදිට්ඨිය කුමක් පිණිසද? චිත්ත විමුක්තියත් පඤ්ඤා විමුක්තියත් පිණිස. ඒකනේ මේ ධර්මයේ තියෙන්නේ චේතෝ විමුක්ති පලාච හොಂತಿ චේතෝ විමුක්ති පලානිසංසා පඤ්ඤා විමුක්ති පලාච හොಂತಿ පඤ්ඤා විමුක්ති පලානිසංසා කියලා. එහෙනම් සම්මාදිට්ඨිය අර්ථේ කුමක් පිණිසද? චිත්ත විමුක්තියත් ප්‍රඥා විමුක්තියත් පිණිස. චිත්ත විමුක්තියත් ප්‍රඥා විමුක්තියත් පිණිස නම් සම්මාදිට්ඨිය උපකාරය. ඒ සම්මාදිට්ඨිය පිණිස අනුග්‍රහ පිණිස පවතින මූලික தත්ත්වය මොකද්ද? සීලානුග්‍රහිතාච. සීලෙන්ගත් අනුග්‍රහය. ඒ නිසා ඕගොල්ලන්ට මේ ජීවිතය ඇතුලේ අවබෝධය කරා යන්න ඕනේ කියලා හිතෙනවා නම් පොඩිවට හරි අදහසක් යටින් තියෙනවා නම් නිකං කෙනෙක් ප්‍රාර්ථනා කරන්න පුළුවන්. යම් භික්ෂුවක් දේශනාව කරද්දී ඒකට සාදුකාර දෙන්න පුළුවන්. ඇතුලෙන් එන්න ඕන පින්වත්නි. ඇතුලෙන් එන්න ඕන. දැන් යම් වෙලාවක අපේ ඇතුළාන්තයෙන්ම ආවොත් මොකද්ද? මගේ මේ සීලේ අනුග්‍රහය සම්මාදිට්ඨිය පිණිස වේවා. සම්මාදිට්ඨිය කවරක් පිණිසද? චිත්ත විමුක්තියයි ප්‍රඥා විමුක්තියයි පිණිසයි කියන අර්ථය ඕගොල්ලෝ තුල තිබ්බොත් එතන පින්වත්නි ඒ ශ්‍රාවකයා තුල පසුබෑමක් හැදෙන්න විදියක් නැහැ. එතකොට චිත්ත විමුක්තියත් ප්‍රඥා විමුක්තියත් පිණිස අපට අවශ්‍ය වෙන්නේ සම්මාදිට්ඨිය. සම්මාදිට්ඨියට අංග පහකින් උදව්ව ලැබුණොත් තමයි සාක්ෂාත් වෙන්නේ අර්ථය. සීලානුග්‍රහිතාච. එහෙනම් මතක තියාගන්න මේ අවසාන හෝරා කීපේ අවසාන වෙලා සීලේ පවාරණය කරනකොට හැම කෙනෙක්ම බරපතල අදහසක් ගන්න. මොකද්ද මේ සීලය? අන් කවර දෙයකටවත් නෙමෙයි, සුගතිය යන්නත් නෙමෙයි, නිරේ වැහෙන්නත් නෙමෙයි, සතරපායට නොයන්නත් නෙමෙයි. එතකොට ඒ සීලය පින්වත්නි මේ භාග්‍යවතුන් වහන්සේගේ දේශනාව තුළ අර්ථය කුළුගන්වන සීලයක් වෙන්නේ නැහැ. සතර අපායට නොවැටේවා කියන අර්ථය ඇතුළෙම සිල් රකින්න එපා. ඊට වඩා දියුණු අදහසක් තියාගන්න. ඊට වඩා ඉහළ අදහසක් තියාගන්න. මොකද්ද? මේ සීලය සම්මාදිට්ඨිය පිණිස වේවා. මේ සීලය බව නිරෝධය පිණිස වේවා. කවුරු හරි කෙනෙක් මේ සීලය සුගතියන්ට හොඳයි කියලා හිතනවා නම් එයා සීලය ඇතුළෙත් එයාට තියෙන බව නිත්‍යයක්. මේ සීලය සුගතියට යන්න උපකාර වේවා කියන අර්ථයක් කවුරු හරි කෙනෙක්ගේ සිල් රැකරක කවුරු හරි කෙනෙක් හිතනවා නම් ගිහි හෝ වේවා පැවිදි හෝ වේවා එයාගේ සීලයේ එයාට තියෙන අර්ථය බොහොම ලෝකෝත්තර අර්ථයෙන් නැසිච්ච එක. මොකද එයාට තියෙන බව නිත්‍යයක්. සීලය උදව් කරගන්න ඕන බව නිරෝධය පිණිස. ඒ බව නිරෝධයේ පිණිසමයි සම්මාදිට්ඨිය අනුග්‍රහය. ඒ නිසයි අපි ආසන්නතම අදහස ගන්නේ මේ සීලය සම්මාදිට්ඨිය පිණිස වේවා කියලා. ඒතර ලස්සනට සම්මාදිට්ඨියට අනුග්‍රහ කරන මට්ටමේ සීලයක් මෝරන්න ගන්නවා පින්නොත්නි. ඒ නිසා ඔය ඇත්තොන්ට මේ ජීවිතය අවබෝධය කරා යන්න උවමනාව තියෙනවා නම් සිල් රකින්න පිළිවෙත් පුරන්න. ඒ පිළිවෙතෙන් අපේක්ෂා කරන්න සම්මාදිට්ඨිය. සම්මාදිට්ඨිය තුළින් චිත්ත විමුක්තියත් ප්‍රඥා විමුක්තියක් සාක්ෂාත් කර ගැනීමේ අර්ථය පිළිබඳ අඳුන ගන්නට. අද අඳුනගෙන නැහැ ලංකාවේ අය. අඳුනගෙන නැහැ. ඒ අඳුනගෙන නැති නිසා එයාට චිත්ත විමුක්තිය සහ ප්‍රඥා විමුක්තිය පිණිස අර්ථයට වඩා එයාට තියෙන්නේ බුද පූජාවල අර්ථයක්. ඒවායේ වටිනාකමක් එයාට පේන්නේ. බුදුරජාණන්සේ පිරිනිවන් පාපු සංසිද්ධිය සිහි කර කර නේද මේ සිල් රකින්න ආවේ? අභිසම්බුද්ධත්වයට පත්වුණු ඒ සුන්දර අපගේ භාග්‍යවතුන් වහන්සේගේ ආශ්චර්යවත් ගුණ සිහි කර කර ආපු ගමනක් නේද? භාග්‍යවතුන් වහන්සේ සාදුකාර දුන්නේ මොන මට්ටමේ ශ්‍රාවකයෙකුටද? මේ අද වගේ දවසක භාග්‍යවතුන් වහන්සේ පිරිනිවන් පාලා ඒ පිරිනිවන් පෑම ඇතුළේ භාග්‍යවතුන් වහන්සේ ආසන්නතම ශ්‍රාවකයන්ට මතු කළේ මොකද්ද?
භාගතුන් වහන්සේ වදාළේ. බලන්න පින්වත්නි, දීඝනිකායේ පරිනිබ්බාන සූත්‍රයේ පෙළලා බලන්න. ඒකේ හැම වෙලාවකම තියෙන්නේ කොහමද? බුදුරජාන් වහන්සේ හන්ද ගමට යනවා, භෝග ගමට යනවා, කුසිනාරා මිත් තැනින් තැනට තැනින් විශාලාවට යනවා. මේ විදිහට තැනින් තැනට තැනින් තැනට වඩිනකොට භාග්‍යවතුන් වහන්සේ ඉස්මතු කරපු ලස්සන දෙයක් තියෙනවා. ඒ බලන්න ওই දීඝනිකායේ පරිනිබ්බාන සූත්‍රයේ නිතර යෙදෙන දෙයක් තියෙනවා. නිතරම යෙදිච්ච දෙයක්. ඒ හැම තැනම ඒක තියෙනවා. මොකක්ද දන්නවද? පටන් ගත්ත තැන ඉඳලා බහුලව යෙදෙන එකක් ඒක. ඉති සීලං මහණිනි, මෙයයි සීලය. හරියට පරිභාග්‍යතුන් වහන්සේ තැන එක තැනක වැඩ හිටියේ නැහැ. අන්තිම කාලේ බුදුරජාණන්සේ හරියට තැනින් තැනට වැඩම කළා. ඒ වඩිනකොට සමහර අය එක එක දේවල් පූජා කරලා තියෙනවා. සමහර අය භාග්‍යතුන් වහන්සේ උදෙසා නොයෙක් නොයෙක් වත්පිළිවෙත් කරලා තියෙනවා. සමහර මේ බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් ඉඩම් පූජා කරලා තියෙනවා භාග්‍යතුන් වහන්සේ වඩිද්දී. එතකොට ඔය අඹ වණයක් එහෙම පූජා කරපු සංසිද්ධියක් ගැන ධර්මයේ තියෙනවා. එතකොට මේ ඒ සිද්ධි වලින් අපිට පේන එක දෙයක් මොකද්ද? ඒ සිද්ධිය ඇතුලේ බුදුරජාණන් වහන්සේ හැම තැනම වැඩ ඉන්නකොට මතු කරනවා එකම රටාවක ධර්ම කොටාසයක්. ඒක පරිනිබ්බාන සූත්‍රේ හරියට පේන්න තියෙනවා. මහණෙනි, මෙයයි සීලය. ඉති සීලං මහණෙනි, මෙයයි සීලය. ඉති සමාධි මහණෙනි, මෙයයි සමාධිය. ඉති පඤ්ඤා මහණෙනි, මෙයයි ප්‍රඥාව. සීල පරිභාවිතෝ සමාධි මහත්ඵලෝ හෝති මහානිසංසා. මහණෙනි, සීලයෙන් වඩන සමාධිය මහත්ඵලයි. සීලයෙන් වඩන සමාධිය මහත්ඵලයි. සමාධි පරිභාවිතෝ පඤ්ඤා මහත්ඵලෝ හෝති මහානිසංසා. සමාධියෙන් වඩන ප්‍රඥාවයි මහත්ඵල මහානිසංස වෙන්නේ. ඒ කියන්නේ සමාධියෙන් යථාභූත ඥානෙ උපදින්නේ. අද එකපාරම වාඩි වෙලා ඉන්න වෙලාවක උපදී කියලා අපි හිතාගෙන ඉන්නවා. නිකන් ඔය එකපාර මේ වාඩි වෙලා ඉන්න වෙලාවක යථාභූත ඥානෙයි කියලා හිතාගෙන ඉන්නවා. බුද්ධ දේශනාව එහෙම පැහැදිලි කරන්නේ නැහැ. දේශකයෙකුට එහෙම කියන්න පුළුවන්. එහෙම කිව්වට ඒක භාග්‍යවතුන් වහන්සේගේ මුල් කතාව නෙමෙයි. ඒකේ ඒ දේශකයා හිතන කතාවක්. ධර්මයේ හැම වෙලාවක පෙන්නන්නේ සමාහිතෝ භික්කවේ යථාභූතං පජානාති. එහෙමයි ධර්මයේ කියන්නේ. සමාහිත වූ ශ්‍රාවකයා තුළ යථාභූත ඥානිය උපදිනවා කියලයි ධර්මයේ කියන්නේ. සමාධි පරිභාවිතෝ පඤ්ඤා. සමාධිය මත පිහිටා යම් කෙනෙක් ප්‍රඥාව වඩනවා නම්, මොකද ප්‍රඥාව වඩන්න පුළුවන් දේ. ඒක තමයි මහත්ඵල මහානිසංස වෙන්නේ. පඤ්ඤා පරිභාවිතෝ චිත්තං. ප්‍රඥාවෙන් වඩනකොට ඒ ප්‍රඥාව මත වැඩන සිත සම්මදේ වාසවේහි විමුක්ත්‍යති. ආශ්‍රවයන්ගේ මිදී යනවා. සම්මදේ වාසවේහි විමුක්ත්‍යති. මොනවද ආශ්‍රව? කාමාසවා, භවාසවා, අවිජ්ජාසවා. ගොඩාක් වෙලාවට මේ කාමාසවා, භවාසවා, අවිජ්ජාසවා කියන කාරණේ මතු කරන්නේ මේ දැන් ආශ්‍රව වර්ග හතරක් ගැන අපිට නිතරම අහුවෙනවා නේද? දැන් අපි අතර ප්‍රකටව තියෙනවානේ දිට්ටි ආශ්‍රව කියලා කොටස. නමුත් මේ දේශනාව ගොඩාක් තැන්වල මේ කාරණේ මතු වෙන්නේ නැහැ. ආශ්‍රව තුනක් විදිහට පෙන්. මොකද බොහෝ විට මේ දේශනාව කරන තැන්වල සමහර විට වැඩයින්ට ඇත්තේ මේ සෝතාපන්න ශ්‍රාවකත්වෙන් උඩට ගියපු අය. මොකද සෝතාපන්න වීමේදීනේ දිට්ටි ආශ්‍රව කැඩිලා යන්නේ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ අවසාන වෙලාවේ සංඝයා අමතලා කිව්වා ආනන්ද ස්වාමීන් වහන්සේට, ආනන්ද අන්තිම ශ්‍රාවකයාත් මාර්ගඵලලාභී. ඒ නිසා ආනන්ද මේ භික්ෂුන් වහන්සේලාට සැක නැහැ කිව්වා. ධර්මයේ ගැන, ප්‍රතිපත්තිය ගැන සැක නැහැ කිව්වා. මාර්ගය ගැන සැක නැහැ කිව්වා. දැන් අපිට හරියට සැකෙන්නේ නැද්ද? ඇයි මේ කෙලෙස් සහිත අයනේ ඉන්නේ? ඇතුළාන්තයේ තුල කෙලෙස් හැප්පි හැප්පි තියෙනවා. ඒ කෙලෙස් සහගතව තමයි භාගතුන් වහන්සේගේ ධර්මයේ දෙසත් බලන්නේ. එතකොට යාට හරියට ධර්මයේ සැක උපදිනවා. දේශනාව ගැන සැක උපදිනවා. ප්‍රතිපත්තිය ගැන සැක උපදිනවා පින්වත්නි. ඒකයි අපිට මේ සැක උපදින්නේ. එහෙනම් දක්ෂ වෙන්න බුදුරජාණන්සේගේ ශ්‍රාවකෙක් විදිහට මේ දක්ෂතාවය හදාගන්න. එහෙනම් පින්වත්නි, බුදුරජාණන් වහන්සේ අපට අනුදැන වදාළ විදියට අපිට මේ යම් ආකාරයක සම්මා දිට්ඨිය
ඔසවා තබනවා නම් එයාට පළවෙනි එක තමයි සීලානුග්‍රහිතාච. යම් සීලයක් දිනු කරනවා නම්, ආචාර ගෝචරකමක් දිනු කරනවා නම්, පිළිවෙතකට එකතු වෙනවා නම්, මූලික සීලයක් ඇතුලේ ශක්තිමත් වෙනවා නම්, පින්වත්නි හොඳට එක දෙයක් මතක තියාගන්න, ඒ තමයි පින්වත්නි මේ සීලේ සම්මාදිට්ඨිය පිණිස වේවා කියන ඇතුලේ අර්ථයක් හදාගන්න. මේ සීලේ සම්මාදිට්ඨිය පිණිස වේවා. සම්මාදිට්ඨිය කොමක් පිණිසද? චිත්ත විමුක්තියත් ප්‍රඥා විමුක්තියත් පිණිස. එච්චරයි. ඊළඟට මේ සීලයෙන් ගන්න අනුග්‍රහය ඇතුලේ අපි අපේක්ෂා කරන්නේ පින්වත්නි ආයතනික දමනයක්. ඇසකන නාසයේ දිවකය මනස ඇසුරු කරගෙන මනාප අමනාප වශයෙන් අරමුණු අරගෙන ඒ අරමුණු පදනම් කරගෙන විතර්ක විචාර කර කර පින්වත්නි රූප තණ්හා ආදී තණ්හාව හැදෙන මට්ටමේ ඇහි පාවිච්චියක් නම් ඕගොල්ලන්ට තියෙන්නේ. ඒ ඇස ඇසුරු කරගෙන යා තුල සීලේ කඩා වැටිලා. ඇස පාවිච්චි කරනකොට පින්වත්නි අපි මොන විදියට වාඩි වෙලා බොහොම සංසුන්ව හිටියත් ඇස ඇසුරු කරනකොට ඇතුළේ ඇස පදනම් කරගෙන විතර්ක විචාර ගොඩනැගිලා ඒවාට අනුව චේතනා ගොඩනැගිලා ඒවා පදනම් කරගෙනම තමා තුළ රූප තණ්හාවක් හැදෙන මට්ටමට නම් ඕගොල්ලන්ගේ ඇහැ තියෙන්නේ. ඒ මට්ටමට ඇහැ තියෙන තැනක පින්වත්නි සැබෑ සීලේ අර්ථයට සමවදිනවද කියලා ප්‍රශ්නයක් තියෙනවා. එහෙනම් සම්මාදිට්ඨියට උපකාර කරන සීලානුග්‍රහිත භාවය කියන්නේ ටිකක් පළල් අර්ථයක්. අපි හිතන සීල ආකෘතියම නෙමෙයි. ඔය දැන් ඔගොල්ලෝ සීලයට අදාළ බාහිර සංස්කෘතික ආකෘතියක් ඇතුලේ නේද අද මේ වාඩි උනේ. ඔය ආකෘතියම නෙමෙයි බුදුරජාණන් වහන්සේ සම්මාදිට්ඨියටත් සම්මාදිට්ඨියෙන් චිත්ත විමුක්තියත් පඤ්ඤා විමුක්තියත් පිණිස උපකාර කරන මට්ටම විදියට ධර්මයේ පෙන්වන්නේ ඔය தත්වෙම නෙමෙයි. ඊට එහා ගියපු ආයතනික සංසුන්කමක් අවශ්‍ය කරනවා. එතකොටයි සම්මාදිට්ඨියට උපකාරාර්ථය. ඒ උපකාරාර්ථයේ ඇතුලේ තමයි පින්වත්නි චිත්ත විමුක්තියත් ප්‍රඥා විමුක්තියත් පදනම් වෙන්නේ. දෙවෙනි කාරණේ තමයි පින්වත්නි සුතානුග්ගහිතාච. සුතානුග්ගහිත හොඳට දේශනාව අහන්න උන් දැන් බලන්න පින්වත්නි මේ පූර්ණ සීලයක් ඇතුලේ ශක්තිමත් වෙච්ච අපිට මේ බෞද්ධයා නාලිකාව කරපු අනුග්‍රහය පොඩි එකක්ද? හැම වෙලාවකම ධර්මයේ ඇතුලේ අපි රඳවන්න මොනතරම් ලස්සන සැලැස්මක් තිබ්බද මේක ඇතුලේ. හොඳට කනමානීදී ධර්මයේ ඇහෙන්න සලස්සලා මොන උදව්වක්ද කළේ? ඇයි සම්මාදිට උදව්වක් ඒක සුතානුග්‍රහිතාච. හොඳට දේශනාව අහන්න පුළුවන් හැකියාව. ඒ දේශනාව තුල පටිච්ච සමුප්පාදේ ස්කන්ධ ධාතු ආයතන සතර සතිපට්ඨාන සතර සම්‍යප්ප්‍රදාන වීරිය සතර ඍද්ධිපාද පංච ඉන්ද්‍රිය පංච බල සප්ත බොජ්ජංග ආර්ය අෂ්ටාංගික මාර්ගය ආදී ධර්මය හෙන්න ඕන. මොකද ඒ බඳු ධර්ම බෝධිපාක්ෂික ධර්මවලින් තොරව කාටවත් අවබෝධ කරා යන්න බෑ. ඒ බෝධිපාක්ෂික ධර්ම සංඛ්‍යාත දේශනාවටම අපි තුල කැමැත්තක් ආවොත් යම් කිසි අඩුපාඩු හදා ගන්න පුළුවන්. පෞල් ජීවිතයේ අඩුපාඩුවක් තියෙනවා නම් සමහර මේ දේශනාවලින් ඒවා හදා ගන්න පුළුවන්. නමුත් මේ කියන්නේ මොකට අනුග්‍රහයද? සම්මාදිට්ඨියට අනුග්‍රහය. සම්මාදිට්ඨිය තුලින් අපි අපේක්ෂා කරන தත්ත්වය මොකද්ද? චේතෝ විමුක්ති පලාච හෝති චේතෝ විමුක්ති පලානි සංසා පඤ්ඤා විමුක්ති පලාච හෝති පඤ්ඤා විමුක්ති පලානි සංසා. චිත්ත විමුක්තියත් ප්‍රඥා විමුක්තියත් පිණිස අවකාශය ගැනයි අපේ අදහස. ඒකට අනුග්‍රහ පිණිස එතකොට අපිට පින්වත්නි මේ සුතානුග්‍රහිතාච කියලා මොනවා හරි අහන්න ලෑස්ති වුණා කියලා හරියන්නේ නැහැ. ඒ භාග්‍යවතුන් වහන්සේ පැහැදිලි කරපු විදියට තමන්ගේ කෙලෙස් ගතිය කැඩෙන රටාවට තමන් කෙලෙස් මත හිර වෙන රටාව පිළිබඳ අනුලෝම ප්‍රතිලෝම වශයෙන් වදාළ පටිච්ච සමුප්පාද සංඛ්‍යාත ධර්මය හෙන්න ඕන. ඒ ඉබඳු ආකාරයට තමන් තුළ මේ සංසාරේ පැටලෙන විදියත් මේ සංසාරේ ලිහාගන්න විදියත් මතු කරලා ඒ ලිහාගන්න පොට පය දෙන්න ඕන දේශනාව ඇතුලේ. අනාදිමත් කාලයක් තිස්සේ අවුල් වෙච්ච හරියට මේ අවුල් වෙච්ච නූල් බෝලයක් වගේ පැටලිලා අපි ඉන්නේ. මේ පැටලීම ඇතුලේ හරි විඩාබරයි.
සහනයක් බලාපොරොත්තු වෙන්න බෑ. අපේක්ෂා සහගතව යන්න බෑ. කොයි වෙලේ මවාගත්ත ලෝකේ කඩාවැටේද දන්නේ. සනීපෙට වාඩි වෙලා හිටියට කොයි වෙලාවේ දුක මාව වෙලා ගනීද දන්නේ. මහා කනස්සලු සහිත ජීවිතයක්. බරපතල කනස්සල්ලක් මේ ජීවිතය ඇතුලේ තියෙනවා. මේ විදියට සංසාරේ ගැට ගැහිලා තියෙන විදියත්, මේ ගැට ගැහිච්ච සසර ලිහෙන විදියත් පිළිබඳ අනුලෝම ප්‍රතිලෝම වශයෙන් භාග්‍යතුන් වහන්සේ වදාළ පටිච්ච සමුප්පාද සංඛ්‍යාත ධර්මය හෙන්න ඕන. සුතානුග්‍රහිත කිව්වේ ඒකයි. ඒක ඇතුලේ පින්වත් මේ පැටලිච්ච නූල් බෝලේ ලිහා ගන්න පුළුවන් පොට පෑදෙන්න ඕන. මොකක්ද ඒ? සම්මා දිට්ඨියමයි, වෙන දෙයක් නෙවෙයි. වෙන දෙයක් නෑ, සම්මා දිට්ඨියමයි පින්වත්නි. එතකොට ඒ සම්මා දිට්ඨිය ඇතුලේ දක්ෂ ශ්‍රාවකයාට පොට පෑදෙන්න ඕන. ඊළඟට පින්වත්නි, ඒ ශ්‍රාවකයා තුළ තුන්වෙනි කාරණේ සම්මා දිට්ඨිය උපකාරය ලැබෙන එක විදිහට පැහැදිලි කරන්නේ මොකද්ද? සාකච්ඡානුග්ගහිතාච. හොඳට අහගත්ත දේ සාකච්ඡා කරන්න ඕන. මොකද අහගත්ත ඒවා පිළිබඳ ගැටලු ඇති වෙන්න පුළුවන්. හොඳට ධර්මයේ දැන් අද බලන්නකෝ, එකතුනම සාකච්ඡා කරන්නේ ධර්මයේද කියලා බලන්න ගිහින් ගෙදරට. අවකාශයක් ලැබුණ ගමන් කෙලෙස් විතර්ක පදනම් කරගත් සාකච්ඡා නෙමෙයිද අපිට තියෙන්නේ? එතකොට ඒ බඳු කෙලෙස් විතර්ක පදනම් කරගත් සාකච්ඡාවක් ඇතුලේ සම්මා දිට්ඨිය පදනම් කරගෙන චිත්ත විමුක්තියත් ප්‍රඥා විමුක්තියත් සාක්ෂාත් කරගන්නේ කොහොමද කියලා බුද්ධ ශාසනයේ මඟ පෙන්වන්නේ. මොකද බුද්ධ ශාසනයේ ඒ බඳු ශ්‍රාවකයට උපකාරාර්ථයක් පෙන්වා දෙන්නේ නැහැ. එහෙම උපකාරාර්ථයක් නැහැ පින්වත්නි. හතරවෙනි කාරණේ තමයි පින්වත්නි, සමතානුග්ගහිතාච. චිත්ත සමාධියෙන් උදව්ව ගන්න ඕන. ඔය අද සීලයෙන් ගත්ත උපකාරය වගේම පින්වත්නි, චිත්ත සමාධිය ඇතුලේ ශක්තිමත් නොවුනොත් චිත්ත විමුක්තිය ප්‍රඥා විමුක්තිය සාක්ෂාත් කරගන්න බෑ. අවකාශයේ ලැබෙන විදියට සමාධියෙන් අනුග්‍රහය ගන්න. සමාධියෙන් අනුග්‍රහය ගන්න. ඊළඟට ධර්මයේ පෙන්නනවා විපස්සනානුග්ගහිතාච. විදර්ශනාවිනුත් අනුග්‍රහය ගන්න ඕන. යම් කෙනෙක් සීලානුග්ගහිතාච, සුතානුග්ගහිතාච, සාකච්ඡානුග්ගහිතාච, සමතානුග්ගහිතාච, විපස්සනානුග්ගහිතාච කියන අනුග්ගහිත සූත්‍රයේ පැහැදිලි කරපු අර්ථයට අනුව මේ පස් තැනදී උදව්ව ගත්තොත්, යම් කෙනෙක් මේ පස් තැනදී උපකාරය ගත්තොත් පින්වත්නි, ඒ ශ්‍රාවකයාගේ ඒ කාරණේ පින්වත්නි සම්මා දිට්ඨිය පිණිසමයි. කෝවද සම්මා දිට්ඨියට උපකාරයක්? අද ස්වල්ප ගුණධර්ම තියෙනවා, නමුත් සම්මා දිට්ඨියට උපකාරයක් ලැබෙන මට්ටමට නෑ. යම් යම් ගුණධර්ම අපි දියුණු කරනවා, යම් යම් වතපිළිවෙත පුරනවා, යම් යම් ආචාර ධර්ම අපි තුල තියෙනවා, නමුත් පින්වත්නි ඒක සම්මා දිට්ඨියට උපකාරේ නෑ. ඇයි? සම්මා දිට්ඨිය උපකාරය ලැබෙන්නේ සීලානුග්ගහිතාච, සුතානුග්ගහිතාච, සාකච්ඡානුග්ගහිතාච, සමතානුග්ගහිතාච, විපස්සනානුග්ගහිතාච කියලා අනුග්ගහිත සූත්‍රයේ පැහැදිලි කරන අංග පහින් අනුග්‍රහය ලැබුණොත් විතරයි පින්වත්නි. ඒ අංග පහින් උපකාරය ලැබිච්ච තැනක ඒ ශ්‍රාවකයා තුල සම්මා දිට්ඨිය මෝරනවා. ඒ මෝරණ සම්මාදිට්ඨිය නිකම්ම නිකං දර්ශන සම්පන්න කුසලතාවයක් නෙමෙයි පින්වත්නි. ඒ කුසලතාවයමයි චිත්ත විමුක්තියත් ප්‍රඥා විමුක්තියත් කරා අපව එකතු කරන්නේ. අන්න එතනටයි අපි පෙළ ගැහෙන්න ඕන. එතනට පෙළ ගැහුන් නැත්නම් මේ සුන්දර බුදුසසුනේ රැකවරණේ මගහැරිලා යන්න පුළුවන්. මගහැරෙන්න නම් දෙන්න එපා. කොහොම හරි පරිස්සම් වෙන්න. මේ භවයේ ඇතුලේ භව නෙත්‍යයකින් පෙළෙන අපිට රැකවරණයක් නැහැ පින්වත්නි. අපි රැකින්නේ භව නිරෝධය තුලින් විතරයි. අපේ සුරක්ෂිතකම තියෙන්නේ භව නිරෝධය තුල විතරයි පින්වත්නි. ඒ භව නිරෝධයේ පිණිස අපි වහ වහ අවකාශයේ ගොඩනගා ගන්න අපි දක්ෂ වෙන්න ඕන. ඒ දක්ෂතාවයේ ඇතුලේ විමසන ශ්‍රාවකෙක් සුරක්ෂිත කරන්නේ කොහොමද, පරිස්සම් වෙන්නේ කොහොමද කියලා බුදුරජාණන් වහන්සේ අපට ඉතා මැනවින් දේශනා කොට වදාළා. ඇතුලේ අඩුපාඩු නෑ. මැනවින් දේශනා කොට වදාලා.
ඒතොට ඒ මැනමින් දේශනාකොට වදාළ රටාව ඇතුළේ අපි විමසා බලන්ඩ ඕන සියලූම දේ නෙමි. එකම එක තැනකින් විමසන්ඩ ඕන. ඒ සියලුම දේ විමසන්ට තරන් අපේ ප්‍රඥාව මෝරල නෑ පින්නොත්න. සියලු තන්හි සියලු දේ විමර්ශනය කරලා බලන්ඩ තරන් අපේ ප්‍රඥාව මෝරලා නෑ පින්නොත්න. අපි එක තැනකින් පටන් ගණ්ඩ ඕන. එක තැනකින්. අපි අපේ අභ්‍යන්තර ප්‍රත්‍ය විමසන්න පටන් ගන්න එක තැනකින්. අපි මේ අත්දකින තැනදී අපි විමර්ශනය කරලා බලන්න ඕන. අපි මේ ඉන්න මට්ටමේදී. අපි මේ ඉන්න මට්ටමේදී හරියට ස්ථාන කීපයකදී අපි පෙළෙනවා. එකක් තමයි අපි කාමයන්ගෙන් පෙළෙනවා. මේ අපි ඉන්න මට්ටමේදී අපි හරියට කාමයන්ගෙන් පෙළෙනවා. එතන මේ අපි මේ කාමයන්ගෙන් පෙළෙන කම ඇති වෙලා තියෙන්නේ ඇයි? අභ්‍යන්තර කාම ධාතුව නිසා. ඒ කාම ධාතුව නිසා තමයි අපි තුල කාම සංඥා හටගන්නේ. කාම ලෝකයක් තියෙන නිසාම නෙමෙයි බාහිර. කාම ධාතුව නිසා අපි තුල කාම සංඥා හටගන්නවා. ඒ කාම සංඥා නිසා කාම සංකල්පන හටගන්නවා. කාම සංකල්පනා නිසා කාම ඡන්දය හට ගන්නවා. ඒ කාම ඡන්දේ පදනම් කරගෙන සිතින් කයින් වචනින් කර්ම රැස් කර ගන්නවා. අපි හිතාගෙන ඉන්නේ කාම ඡන්දේට සාධාරණ ලෝකයක් තියෙන නිසා කියලා. නෑ පින්වත්නි. කාම ධාතුව නිසා. මෙන්න මේ විදියට අපි මේ කාම භූමියේ කතාව ලියා ගන්න බැරි වුණොත් කාමයන්ගෙන් පෙළෙනවා. ඒක තමයි මූලික தত্ত্বය. දෙවෙනි කාරණේ මුල් බැහැගත්ත කෙලෙස් වලින් බැටකනවා. එක දෙක. මුල් බැහැගත්ත කෙලෙස් වලින් අපි බැටකනවා. හරි පරණ කෙලෙස් මුල් බැහැගෙන තියෙනවා. ඒ මුල් බැහැගත්ත කෙලෙස් වලට අපි වචනයක් කියනවා. මොකද්ද? අනුසය කියලා එකට කියන්නේ. එහෙම මුල් බැහැගත්ත කෙලෙස් වලින් අපි බැටකනවා. ඒක තමයි අපි මුහුණ දෙන දෙවෙනි අරබුදය. තුන්වෙනි එක අපි අභිසංස්කාර වලින් වැටකනවා. අභිසංස්කාර විසින් අපි වැටකනවා. හතරවෙනි එක තමයි පින්වත්නි ස්කන්ධ ටික අල්ලගෙන වැටකනවා. ස්කන්ධ ටික තුරුල් කරගෙන ස්කන්ධ ටික උපාදානය කරගෙන ස්කන්ධ ටික තදින් ග්‍රහණය කරගෙන අපි වැටකනවා. ඔන්න ওই විදිහට වැටකන මට්ටමේ හිතක් තමයි අපිට තියෙන්නේ. ලස්සනට සැරසිලා කොණ්ඩේ පීරගෙන සුදු ඇඳගෙන අපි ආවට ඔන්න ඔය වගේ సంతානයක් තියෙන්නේ අපිට. එතෙහෙම సంతානයක් තියාගෙන ඉන්න එක ඇතුලේ අපි ඇතුලෙන්ම පිහිට හොයන්න ඕන. ඒ පිහිටට අදාළ ධර්මය අපි ඉස්සරහ තියනවා. ඒ ධර්මය අපි ඉස්සරහ තියෙද්දි ඒක බැහැර කරන්න එපා. ඒක බුදුරජාණන් වහන්සේට අගෞරව කරා වෙනවා. මෙච්චර පැහැදිලි ලෙස පිරිසුදු ලෙස ඒ භාග්‍යතුන් වහන්සේ අපගිරිය අනුකම්පාවෙන් ධර්මයේ මතු කරලා තියෙද්දිත් අපේ సంతානේ භාග්‍යතුන් වහන්සේ අපේ අස්මානීයට ගෙනලා පින්නද්දිත් කවුරු හරි කෙනෙක් මීට වඩා වැඩියෙන් එකක් කාම ලෝකයේ ඇතුලේ හොයනවා නම් එයා බුදුරජාණන් වහන්සේට අගෞරව කළා වෙනවා. අගෞරව කරන්න එපා. බුදුරජාණන් වහන්සේට කරන ගෞරවය ප්‍රතිමාව ඉස්සරහා අත් දෙක එකතු වෙලීකම විතරක් නෙමෙයි. ඒකත් ඉතා හොඳ මට්ටමක්. ඒ මොහොතේ ඇතිවෙන ශ්‍රද්ධානුසාරී සිත ප්‍රඥාවට උදව් කරනවා. මොකද ශ්‍රද්ධාවෙන් තොරව ප්‍රඥාව කරා යන්න බෑ. දැන් අද සමහර වෙලාවට තියෙනවා ප්‍රඥාවන්තකම ගැන ලොකුවට කතා කරනවා. සද්ධා මාත්‍රයක් නෑ ඇතුලේ. මතක තියාගන්න එක දෙයක්, සද්ධාව නැත්තම් මොකුත් කරන්න බෑ. බුදුරජාණන් වහන්සේ කෙරෙහි, ධර්මයේ කෙරෙහි, සංඝයා කෙරෙහි, මාර්ගයේ කෙරෙහි, ප්‍රතිපත්තිය කෙරෙහි ශ්‍රද්ධාව නැති කෙනෙක් ඉන්නවා නම් එයා කොච්චර ධර්ම ඉගෙන ගත්තත් එයාට ප්‍රතිඵල නැහැ. ඒ නිසා මේ මූලික தත්ත්වය ශ්‍රද්ධාවමයි. ඒ නිසා ඔබගේ సంతානේ භාගතුන් වහන්සේ సంతානේ ඇතුලේ තියෙන අරුබුදේ අපිට මතු කරලා පෙන්වුවා මේ අපි ඉන්න මට්ටමේ.
එතකොට ඒ අරබුදේ මතුවෙලා ඒ අරබුදේ ඇතුලේ ඒ ඒ පුද්ගලයා තුල අරබුදේ උඩු දුවන විදියත් මතකලා බලන්න. වර කාම ධාතු නිසා කාම සංඥාව, කාම සංඥාව නිසා කාම සංකල්පනාව, කාම සංකල්පනාව නිසා කාම ඡන්දේ උපදින රටාව බුදුරජාණන් වහන්සේ හරි ලස්සනට හේතුඵල වශයෙන් පෙන්වා වදාලා. එතකොට දැන් අපිට මේ කාම ධාතු ඇසුරු කරගත්ත කතාව තේරෙන්නේ නැති වුණාට පස්සේ අපි මොකද කරන්නේ? කාමච්ඡන්දයට ප්‍රාමාණික සාක්ෂිය බාහිර ලෝකයමයි කියලා හිතාගෙන අපිට ලෝකය අත්පත් කරගන්න මහ පුදුමාකාර හදිස්සියක් තියෙනවා විද්‍යා සහගතව. මේ කාම මාතුල කාමච්ඡන්දයට පදනම් වුණු ලොවක් ඇත කියලා හිතාගෙන එබඳු ලෝකයක් තියෙනවමයි කියලා හිතාගෙන මහ පුදුම විදියට ඒ ලෝකේ පැටලීමක් යාට තියෙනවා. ඒ පැටලීම ඇතුලේ සනාතකමක් නැහැ. එහෙම ඒක ඇතුලේ අනාතකමක් තියෙන්නේ. අනාතකමක් තියෙන බවවත් අපි දන්නේ නැහැ. මේ 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 ලෝකයේ ඇතුලේ මේ යථාර්ථේ නොදන්නාකම නිසාම අපිට පැටලිල්ල අනාතකමක් තියෙනවා. අපි කොච්චර අනාතයිද කියනවා නම් එහෙම අනාතකමක් තියෙන බවවත් අපි දන්නේ නැහැ. එහෙම අනාතකමක් තියෙන බව දකිනවා නම් දක්ෂ වෙන්න ඒ දක්ෂකම, එහෙම අනාතකමක් තියෙන බවට වැටහෙන කමම පින්වත්නි මහ පුදුම හැකියාවක්. එතකොට දැන් ඒ වගේම මේ කෙලෙස් වලින් බැටකන රටාව දැනගන්න අභිසංස්කාර පදනම් කරගෙන එයා එයා මේ භවය තුල කැරකෙන විදිය දැනගන්න ස්කන්ධ ටික උපය උපාදාන අභිනිවේෂ අනුසේ වශයෙන් ගිලගෙන බැහැගෙන ඉන්න රටාව ඇතුලේ තියෙන අනතුර දකින්ද ඒ දකින ශ්‍රාවකයෙකුට වරදින්නේ නැහැ. ඒක ඇතුලෙන්ම පින්වත්නි අර සම්මා දිට්ඨියට අදාළ අවකාශය හදන්න මූලික වශයෙන් පින්වත්නි මේ කාම ධාතු නිසා කාම ලෝකේ පැනවුනේ කොහොමද කියලා අන්නේ මේ අපි වර්තමානයේ ඉන්න අර්බුදයෙන්ම ගැලවෙන විදියට සම්මා දිට්ඨියට අදාළ අවකාශයන් හදාගෙන හදාගෙන නැගිටින්න පින්වත්නි නැගී සිටින්න අන්නේ විදියට. එතකොට දැන් කාම ලෝකේ විපාක පිණිස කර්ම සකස් නොවුනේ නම් කාම භවය කියලා එකක් පැනවෙයිද? කාම ධාතු වේපක්ඛංකෝ ආනන්ද කාමං නාභවිස්සති අබිනුකෝ කාමබව පඤ්ඤායති. එහෙමනි ධර්මී තියෙන්නේ. ආනන්දය කාම ලෝකේ විපාක පිණිස කර්ම සකස් නොවන්නේ නම් ආනන්ද කාම භවය කියලා එකක් පැනවේද? නෝ හේතම් බන්ති ස්වාමිනී එහෙම වෙන්නේ නැහැ. එහෙනම් බුදුරජාණන් වහන්සේගේ දේශනාවට අනුව මේ කාම භවයේ පැනුණේ කුමක් නිසාද? කාම ලෝකේ විපාක පිණිස කර්ම සකස් වෙච්ච නිසා. ඔන්න ඔය විදියට මේ කාම ධාතුව පදනම් කරගෙන අපි මේ බැටකන මට්ටම ඇතුලේ ඒක ඒකම ඒ தත්ත්වයේ තුල හේතුඵල වශයෙන් මේ කාමච්ඡන්දේ පදනම් කරගෙන අවිද්‍යාසහගතව කාමච්ඡන්දේට පදනම් වුණු ලෝකයක් තියෙනවා කියලා බාහිර ලෝකයක් එක්ක හැප්පිලා බාහිර ලෝකයේම කාමච්ඡන්දේට පදනම් වෙච්ච ලෝකේ අත්පත් කරගන්න ගොඩාක් වැඩ කරලා ටිකක් නෙමෙයි විශාල වැඩ ගොඩක් අපි කරනවා. ඒ වැඩ ඔක්කොම කරලා මහා විශාල වැඩ ගොඩක් කරලා නැවත නැවත මේ භවය තුල අනාථ වෙන කතාව අපිට බුදුරජාණන් වහන්සේ හැර වෙන කවුරුත් කියලා දීලත් නැහැ, කියලා දෙන්නෙත් නැහැ. ඉස්සරහටත් බෑ කාටවත් කියලා දෙන්න. ගලවා ගැනීම මෙහෙයුම් නැහැ මේක ඇතුලේ. මාව ගලවා ගැනීම පිණිස මෙහෙයුම් මෙහි කාටවත් දෙයක් කරන්න බෑ. ඔය කාලින් කාල ටික ඒක ගලවා ගැනීම මෙහෙයුම් වෙනව නේද? ඒම නෑ මෙහි. ගලවා ගැනීමේ මෙහෙයුම අන් කවරක්වත් නොව සම්මාදිට්ඨිය පූර්වාංගම වෙච්ච ආර්ය අෂ්ටාංගික මාර්ගයේමයි. කැමති කෙනෙකුට ගැළවිලා යන්න පුළුවන්, කැමති කෙනෙකුට රැඳෙන්නත් පුළුවන්. නිකන් භවයේ සනීපයි වගේ දැනෙනවනම් රැඳුනට කමන්නේ නෑ. මේක හරි හොඳයි වගේ දැනෙනවනම් ඒ මොකද අර ආර්ය සත්‍ය ඔස්සේ විමසන හැකියාව නැති තාක්කල් එයාට උමනා වෙන්නේ භවයේ රැඳෙන්න. භවයේ නිරුද්ධ කරන්න නෙමෙයි යාට උමනා වෙන්නේ. එයාට හිතෙන්නේ භවය කියන හරිය සනීප දෙයක් විදියට. දැන් දරුව නිසා මෙහි විඳවනවා, මුරුබුරෝ නිසාත් විඳවනවා. ආයිත් දරුව ලැබෙනවා නම් අහෝ සැපයක් කියලා හිතාගෙන ඉන්නේ. එච්චර අන්ධමන්ද වෙච්ච ජාතියක් අපි. හැබැයි අපි ඇස් පෑදුවේ අපගේ බුදුරජාණන් වහන්සේ.
එතකොට බුදුරජාණන් වහන්සේ මේ කාම භූමිය ඉපදිච්ච සත්වයාගේ කතාව ලස්සනට ලිහලා පෙන්නුවා. කොහොමද පෙන්නුවේ? කාම ලෝකේ විපාක පිණිස කර්ම සකස් වන්නේ නැත්තම් මහණිනී කාම භවය කියලා එකක් පැනවෙන්නේ නැහැ කියලා වදාලා. එතකොට මේ විදියට වදාළ රටාව ඇතුලේ අපිට හොඳට විමස ගත්තාම මේ කාම ලෝකේ කතාව තේරෙන්න ගන්නවා. මේ අපි වර්තමානයේ අපි තුල ගොඩ නැගිච්ච මේ ස්වභාවයට අදාළ කර්මී බලපෑම පේන්න ගන්නවා. අන්න එහෙම පේනකොට එයා තුල ටික 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 කම්මස්ස කතා සම්මාදිට්ඨිය මෝරනවා. ඇයි? එයාට පේනවා මේ කාම ලෝකේ කතාව ලියුණේ කුමක් ඇසුරු කරගෙනද, සකස්ුනේ මොන විදියටද කියලා බුදුරජාණන් වහන්සේ වදාළ විදියට විමසා බලනකොට එයාට තේරෙනවා මේක අම්මා කරපු එකුත් නෙමෙයි, තාත්තා කරපු එකුත් නෙමෙයි, ආණ්ඩුව කරපු එකුත් නෙමෙයි, රජවරු කරපු එකුත් නෙමෙයි, පාලකයෝ කරපු එකුත් නෙමෙයි. එතකොට මේ සම්පූර්ණයෙන්ම කතාව ලෝකේ කවුරුවත් කරපු එකක් නෙමෙයි. අවිද්‍යා සහගත ගති ඇතුලේ මා තුළ රැස් වෙච්ච භව කර්ම පදනම් කරගෙන ගොඩනැගිච්ච තත්වයක්. මේක දුකක්මයි. කාමයන් ඇසුරු කරගෙන මේ කාම ලෝකේ කරක් ගහන්න වෙච්ච එක දුකක්මයි. මේ දුක සකස්ුනේ කොහොමද, අවිද්‍යා තණ්හා උපාදාන ගතියෙන් ඇදුනේ කොහොමද කියලා ඒ ශ්‍රාවකයාට පේනවා කර්මී හැසිරීම. එයාට පැහැදිලිව පේන්න ගන්නවා කර්මී හැසිරීම. එතකොට එයාට ඒ කර්මී හැසිරෙන විදිය පේන්න ගන්නකොට, ඒ ශ්‍රාවකයා තුළ ඒ කර්මී හැසිරීම පේන්න ගන්නකොට එයා තුළ සම්මාදිට්ඨිය මෝරනවා. ඒ කියන්නේ සම්මාදිට්ඨියේ මූලික தත්ත්වයක් කම්මස්සකතා සම්මාදිට්ඨිය කියලා කියන්නේ. කාම භූමියේ කතාවට කොච්චර කර්මී බලපෑම් කරනවද, කර්මයේ ඇසුරු කරගෙන කාම භවයේ පැනවෙන රටාව පිළිබඳ එයාට අදහසක් තියෙනවා, අර්ථයක් තියෙනවා. ඒක හරි හොඳ දෙයක්. එතකොට ඒ ශ්‍රාවකයා තුල මේ ඉන්න මට්ටමේම දැන් මේ දැන් අද ඕගොල්ලොන් තුල හැසිරෙන කෙලෙස් අරුබුදේ ඇතුළේම අවබෝධය කරා යන්න බෑ. ඒකට යම් සංයමයක් උවමනා කරනවා, සමාහිත සිතක් වමනා කරනවා. එයාට මේ කාම ලෝකේ කතාව අඳුනාගෙන එයාට සිත පුහුණු කරන්න පටන් ගන්න පුළුවන්. ඒ පටන් ගන්නකොට එයාට මේ බණ අහපු කතාවට වඩා වැඩි එකක් දැනෙන්න ගන්නවා. මේ බණ අහගෙන ඉන්නකොට වැටහෙන දැනෙන පරිමාවට වඩා වැඩි යමක් එයාට වැටහෙන්න ගන්නවා. මේ කෙලෙස් උද්‍යෝගය අඩුවෙන්න කෙලෙස් සහගත සිතුවිලි ගලන එක අඩුවෙන්න පින්වත්නි, ඒ ශ්‍රාවකයාට යථාර්ථයේ තේරුම් කරන්නට හරි පහසුයි. යථාර්ථයේ තේරුම් කරන්න හරි පහසුයි. මේ කෙලෙස් උද්‍යෝගය ඇතුලේ හැප්පෙන ශ්‍රාවකයාට යථාර්ථය කියන්න බෑ. එයා කෙලෙස් සහගත ලෝකය අභිනන්දනය කර කර අභිනන්දනය කර කර ඉන්නේ. ඒ නිසා තමයි සාමාන්‍ය කෙනෙක් අනිත්‍යයි කියනකොට පවා ඔරවල බලන්නේ. ඒ කියන්නේ සාමාන්‍ය කෙලෙස් සහගත ලෝකේට අනිත්‍යයි කියන කතාව එච්චර ඔරොත්තු දෙන කතාවක් නෙමෙයිනේ. අනිත්‍යයි කියලා කියනකොටම එයා ඒ අනිත්‍යයි කියලා කතාවත් එක්කම ගැටුමක් හදාගන්නේ නැද්ද? මොනවද මේ කියන්නේ කියලා. දුකයි කියලා කියනකොටම ජරා මරණ වලින් පීඩා විඳිනවා නේද කියලා කියනකොට මේ ඔයා මේ තව හෝරා කීපයකින් මැරෙන්න පුළුවන්, බත් පිඬු දෙකක් අතර කාලයේදී ඔයාට මරණය හම්බ වෙන්න පුළුවන්, ආශ්වාස කරලා ප්‍රාශ්වාස කරනකන් ඉඳීද දන්නේ නැහැ, මැරිලා යන්න පුළුවන් කියලා කියනකොට මොනවද මේ කියන්නේ කියලා දේශනාවට ඇඟිල්ල දික් කරන්නේ නැද්ද? දික් කරන අය ඉන්නවා. ඇයි? ඒ කෙලෙස් උද්වේගය හරි වැඩි. අභ්‍යන්තර කෙලෙස් උද්වේගය හරි වැඩි. ඒ කෙලෙස් උද්යෝගේ වැඩි වෙන්න වැඩි වෙන්න එයා තණ්හාව කියන සැඩපහරට අහුවෙලා ගහගෙන යන්නේ. තණ්හාව කියන සැඩපහරට අහුවෙලා යා ගහගෙන යනවා. නොයි ඊට පස්සේ ගහගෙන යන්නේක ඇතුලේ පින්වත්නි විවිධ දිය සුලි තියෙනවා. කෙලෙස් විතර්ක විචාර පදනම් කරගත්ත ගතීන් විසින් යාව පෙළනවා තව දුරටත්. ජලයේ බොහොම භයානක සත්තු ඉන්නවා කිඹුල්ලු වගේ. අපි දන්නේ කොතනද ඉන්නේ කියලා. අන්න ඒ වගේ රූපාරම්මණින් රූප අරමුණකින් එයාව කැළඹිලා යනවා.
ඇතුළාන්තයේ දැවිලා යනවා. මෙන්න මේ වගේ බරපතල අර්බුදයක ඉන්න කෙනාට අනිත්‍යයි අනාත්මයි කියන එක එච්චර ඔරොත්තු දෙන කතාවක් නෙමෙයි. යා ඒකට අහන්නවත් කැමති නෑ. මරණය ගැන යා කතා කරන්නවත් කැමති නෑ. නමුත් එයා අකමැති කියලා ජරා මරණ වලට යටවෙන එකට නවත් ගන්න පුළුවන්ද? දයා මරණය ගැන කතා කරන්න මරණය ගැන ඇහෙනවට එයා කැමති නෑ. මේ කාම ලෝකයේ ලාමක ආස්වාදයේ ගැන කතා කරනවට, ඒ ලාමක ආස්වාදයේ මත ගිලා බස්සනවට එයා කැමති. එතකොට ඒ කැමැත්ත ඇතුළේ යාට ජරා මරණ දුක තමන්ව වෙලනකොට පින්වත්නි, එයා අසරණ නැද්ද? අසරණයි. හරි අනාථකමක් එයාට තියෙනවා. එතකොට ඒ අනාථකම ඇතුළේ එයාට කිසිදු ආකාරයක පිළිසරණක් හිතන්නවත් බෑ, සැලසුම් කරන්නවත් බෑ. එහෙමනම් දැන් මේ ඔය ඉන්න මට්ටමේම කෙලෙස් උද්‍යෝගයට අහුවෙලා, තණ්හාව නම් වූ සැඩපහරට අහුවෙලා ගසාගෙන යන ගමන් පින්වත්නි, ඕගොල්ලන්ට මේ අවබෝධයට අදාළ කතාව ස්පර්ශ කරන්න බැරි නිසා තමයි බුද්ධ ශාසනයේ ධ්‍යාන සම්මාදිට්ඨිය කියලා එකක් පැහැදිලි කරන්නේ. ඔය ඉන්න මට්ටමේදීම අවබෝධය ස්පර්ශ කරන්න බෑ. කාම ධාතුව පදනම් කරගෙන කාම ලෝකේ විපාක පිණිස කර්ම සකස් වෙන රටාව ඇතුලේ නැවත නැවත කාම භවයේ පැනවෙන ආකාරය පිළිබඳ දේශනාවකින් අහලා අඳුනාගත්ත දැනුම ඇතුලේ මේක ලෝකේ කවුරුවත් නිර්මාණය කරපු දෙයක් නෙමෙයි. දෙවියෙක්වත් බබෙක්වත් මාරයෙක්වත් අම්මා තාත්තවත් ආණ්ඩුවවත් පාලකෙක්වත් මේ ලෝකේ කවරෙක්වත් කරපු දෙයක් නෙමෙයි කියලා යම් කිසි වැටහීමක් ඇති වුණාට, යම් කිසි වැටහීමක් ඇති වුණාට ඒ ඇති වෙන වැටහීම ඇතුළේම යාට උදව් එයාට උපකාර කරනවා කම්මස්සකතා සම්මාදිට්ඨියට උපකාරයක්. මොකද එයා ලෝකේට මේ වගකීම දෙන්නේ නැතුව පෙර කර්ම සංස්කාර ගොඩනැගීම ඇතුළේ මෙබඳු වර්තමාන කාම භූමියේ මම අනාථයි නේද, මම සනාත නෑ නේද කියලා අර කර්මයේ පැත්තට මේ කර්මයේ දායාදේ විසින් උරුම කරපු ප්‍රතිලාභේ නේද මේ වළඳන්නේ, භුක්ති විඳින්නේ, පරිහරණය කරන්නේ, නඩත්තු කරන්නේ කියලා එයාට පේන කොටම පින්වත්නි සම්මාදිට්ඨියේ මූලික පියවරකට ලොකු උපකාරයක් ලැබිලා තියෙනවා. ඒක ඇතුළෙම ඒ ශ්‍රාවකයා ඔය ඉන්න ඔය කතාව තේරුම් ගත්ත ශ්‍රාවකයාට ඔය ඉන්න මට්ටමේම කෙලෙස් උද්‍යෝගයට අහුවෙලා ඉන්න තාක්කල් අවබෝධය කරා යන්න බෑ. මොකද කෙලෙස් උද්‍යෝගයේ ඇතුළේ ඔගොල්ලෝ තණ්හාව නම් වූ සැඩපහරට අහුවෙලා ගහගෙන යන්නේ. ඒ තණ්හාව නම් වූ සැඩපහරට අහුවෙලා ගහගෙන යන තාක්කල් එක එක ආවාට වලට ඔබ අහුවෙනවා. අරමුණු ඇසුරු කරන මට්ටමේ ගොඩනැගෙන අතීත අනාගත සංස්කාර ඇසුරු කරගෙන ගොඩනැගෙන කෙලෙස් විතර්ක කෙලෙස් විචාර පදනම් කරගෙන නැවත නැවත පෙළෙනවා. ඇස්මානී මෙයා අමාරු වැටෙනවා. ඇස ඉදිරියට එන රූපේ පදනම් කරගෙන ආස්වාදී මුසපත් වෙලා යනවා. අමනාප රූපේ පදනම් කරගෙන දුක්ඛ දෝමනස්ස යාගේ ඇතුලේ බහුල වෙන්න ගන්නවා. මෙන්න මෙබඳු අභ්‍යන්තර අරබුදයකට යාහු වෙලා ඉන්නේ. මේ අරබුදයට අහුවෙලා ඉන්න කෙනා එකපාරම අනිත් පැත්තට හරවන්න බෑ. ඒකට අදාළ විදියට දේශනාව ප්‍රතිබල සම්පන්න නෑ. අද අපේ දේශනා අපගේ භාග්‍යතුන් වහන්සේටමයි ඒ தත්ත්වය වැටහෙන්නේ. එතකොට දැන් මේ தත්ත්වය අපට වැටහෙන්නේ නැතිකම නිසාම අපට සිද්ධ වෙනවා ක්‍රමානුකූලව අභ්‍යන්තරික උපසමයකට එකතු වෙන්න. ඒ අභ්‍යන්තර උපසමයක අනුග්‍රහය බුද්ධ ශාසනයේ ශ්‍රාවකයාට උපකාරයක් විදියට පෙන්වන්නේ සමාධියම සාරේ නෙමෙයි. බුද්ධ ශාසනයේ පරම අර්ථයට සමවදින ශ්‍රාවකයා විදර්ශනාමය කෞශල්‍යයක්මයි හදන්න ඕන. හැබැයි සමාහිත භවකින් ලැබෙන අනුග්‍රහය පොඩි එකක් නෙමෙයි. තණ්හාව නම් වූ මේ ඕගයට අහුවෙලා ගහගෙන යන ශ්‍රාවකයා, විතර්ක විචාර පදනම් කරගෙන කෙලෙස් ආවාට වලට අහුවෙලා ඉන්න ශ්‍රාවකයා, ඇසමානීම අරමුණු වලින් බැටකන ශ්‍රාවකයා, හරියට මේ ජලාශයක ඉන්න මේ වතුරේ ගහගෙන යන මිනිස්සේ කිඹුල්ලු වගේ සත්තුන්ගෙන් එයාට වෙන්න පුළුවන් හානිය වැඩි වගේ. අපි දන්නේ ඒ සත්තු හැඟවිලා ඉන්නේ කොතනද, ඒ සත්තුන්ගෙන් බැටකන්නේ කොතනද, කොයි වෙලාවේ මගේ අතින් අල්ලයිද, කොයි වෙලාවේ කකුල ගලව ගනීද, අපි දන්නේ. ලොකු අවදානමක ඉන්නේ. අද වෙලා තියෙන්නේ මේ බඳු අවදානමක ඉන්න බවවත් දන්නේ. ඒක තමයි අද තියෙන ප්‍රශ්නය. මේ වගේ බරපතල අවදානමකට වැටිලා ඉන්න බවවත් අපි දන්නේ. එච්චර අමාරුවක අපි වැටිලා ඉන්නේ. හැබැයි
ඒ භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රී සද්ධර්මය ඇතුළේ අපිට අපේ අවධානම කියලා දීලා තියෙනවා. පින්වත්නි, මෙන්න මේ විදියට දකින ශ්‍රාවකයා තුළ ක්‍රමානුකූලව මේ කාම භූමිය ඇසුරු කරගත්ත යථාර්ථය අඳුනා ගනිමින් කෙලෙස් උද්‍යෝගයක් දුර්වල කරලා තණ්හාව නම් වූ සැඩපහරකට අහුවෙලා යන ශ්‍රාවකයා තුළ යම්කිසි ආකාරයක අභ්‍යන්තර උපසමයක් පිණිස එයා හිත පුහුණු කරන්න පටන් ගත්තොත් සමාහිත සිතක අනුග්‍රහය එයා ටිකෙන් ටික ගණ්ඩ පටන් ගත්තොත් පින්වත්නි, ඒ ගත්ත ශ්‍රාවකයාට තමන්ගෙම අභ්‍යන්තරයේ දැක ඒ තමන්ගෙම අභ්‍යන්තරය අනිත්‍ය වශයෙන් අනුපස්සනා කරන්න පුළුවන් හැකියාව ආවොත් ඒ හැකියාව ඇතුලේ විදර්ශනාමය සම්මාදිට්ඨිකත්වයකටත් අනුග්‍රහය ලැබෙන්න ගන්නවා. තමන්ගෙම මේ කාම භූමිය ඇතුලේ සංසිද්ධිය තුළ ගොඩනැගිච්ච මේ යථාර්ථවාදී කතාව තුළ පින්වත්නි, මේ නාම රූප පරම්පරාවම අපි වර්තමානයේම අනිත්‍ය වශයෙන් විමර්ශනය කරන්න පටන් ගත්තොත් ඒක ඇතුලේ විදර්ශනාමය සම්මාදිට්ඨිකත්වයකට මහ පුදුම විදියේ අනුබලයක් ලැබෙන්න ගන්නවා. ඒ අනුබලය ඇතුලේ පින්වත්නි අපිව නැවත මේ භවයට එකතු නොකරන මට්ටමටම නිවන්ට පුළුවන් සශ්‍රීකත්වයක් තියෙන බව හොඳට මතක තියාගන්න. ඒක පුදුම සශ්‍රීකත්වයක්. ඒක හිතාගන්න බැරි මට්ටමේ සශ්‍රීකත්වයක්. එබඳු ශ්‍රාවකෙක් ආර්ය සත්‍ය ඔස්සේ විමර්ශනය කරන්න පටන් ගත්තොත් කොහොමද මේ කාම භූමිය පිණිස කාම ලෝකේ විපාක පිණිස කර්ම සකස් වීම ඇතුලේ කාම භවයේ පැනවෙච්ච සංසිද්ධිය මේ කාම භූමිය ඇතුලේ ගොඩනැගිච්ච මේ කතාව දුකක්මයි. කාම භවය කියන්නේ දුකමයි. අවිද්‍යා තණ්හා උපාදාන ගතිය ඇතුලේ රැස්වෙච්ච භව කර්ම විසින් මේ කාම භවයට නැවත මාව එකතු කරන එක දුක්ඛ සමුදයමයි. අවිද්‍යා තණ්හා උපාදාන ගතිය ඇතුලේ කාම ලෝකේ විපාක පිණිස කර්ම සකස් වෙන්නේ නැති මට්ටමට මගේ ඇතුළාන්තය තුළ යම් සංයමයක් ඇති වුණොත් එහෙම ඒ සංයමයේ ඇතුළෙමයි කාම භූමියේ නික්මෙන්ට තියෙන්නේ. කාම භවයේ නැවත පැනවෙන්නේ නැති ආකාරයටම මේ කාමයන් නම් වූ දුක ඇතුලේ ගිලා බහින් නැති දක්ෂ ශ්‍රාවකත්වය පිණිස උපකාරාර්ථයමයි කියලා යම් කිසි ආකාරයක නිරෝධයම දැක්කොත් ඒ උදෙසා ප්‍රතිපත්තියම දැක්කොත් ඒ පුද්ගලයා තුළ මේ මාර්ගය ඇසුරු කරගෙන සම්මා දිට්ඨියට උපකාරයක් ලැබෙනවා. එතකොට ඉබඳු ශ්‍රාවකයෙක් පින්වත්නි ඉබඳු ශ්‍රාවකත්වයක් තියෙනවා නම් පියවරෙන් පියවරට මේ විදිහට තමන් තුළ පවතින මේ සාංසාරික අවදානම දැකලා නැගී ඉන්න ශ්‍රාවකත්වයක් ආවොත් එම් පින්වත්නි ඉබඳු ශ්‍රාවකයෙක් තුළ නම් සක්කාය දිට්ඨිය දුරු වීමක් ගැන අදහසක් ගන්න පුළුවන්. නැත්තම් ওই ඉන්න මට්ටමේ අපි මේ හැසිරෙන මට්ටමේ නම් මේ ප්‍රශ්නේ විසඳා ගන්න පුළුවන් වෙයි කියලා අපිට හිතන්න බෑ. ඒ නිසා පින්වත්නි මේ දෙහෝරාවක ධර්මානුශාසනාව මේ ඇත්ත හැම දිනාටම මේ ජීවිතයේ තුලදීම සක්කාය දිට්ඨිය දුරු කර ගැනීම පිණිසත් භාග්‍යවතුන් වහන්සේ උදෙසා සැබෑවටම බුද්ධ පූජා පවත්වන දක්ෂ ශ්‍රාවකත්වයක් උදෙසාම උපකාර වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. භාග්‍යවතුන් වහන්සේ අපගෙන් බලාපොරොත්තුනේ බඳු සම්මා දිට්ඨිකත්වයක්මයි. අද භාග්‍යවතුන් වහන්සේගේ මේ ත්‍රිමංගල්‍ය සිහි කරමින් පූර්ණ ශික්ෂණයකට අනුගත වෙච්ච වෙලාවේ ඔයත් අදහස් කරගන්නට මේ පූර්ණ ශික්ෂණය මේ කාලේ පුරාවටම ධර්මය ශ්‍රවණය කිරීම සජ්ජායනා කිරීම මානසිකාරය කිරීම ආවර්ජනය කිරීම වැඩිම මේ සියල්ලම සක්කාය දිට්ඨිය දුරු කිරීම පිණිසම උපකාරාර්ථයෙන් අනුග්‍රහයක් වේවා කියලා අපි අදිෂ්ඨාන කරගමු. පින්වත්නි අද මේ උතුම් දේශනාව සඳහා සදැහැති දායකත්වයන් කීපයක් ගැන කටයුතු කරනවා නුගවල පදිංචි යාපා මුදියන්සේලගේ චන්ද්‍රාවතී මැණිකේ මාතාව දායකත්වයේ ගෙන කටයුතු කරනවා. එතුමිය ඇතුළු පින්නතුන් සියලු දෙනාට අපි ආශිර්වාද කරනවා. අනුමෝදනා කොට තිබෙනවා කොයින් මැණිකේ මාතාවට, SM ලොකු මැණිකේ මාතාවට, SM තිලකරත්න මහත්මා,
එස්.එම්. ධර්මසේන මහත්මයා, එස්.එම්. හීන්මණිකේ මහත්මිය, ඒ වගේම එස්.එම්. පුංචිමණිකේ මහත්මිය, එස්.එම්. පුංචිබණ්ඩා මහත්මයා, එස්.එම්. සීලවති මණිකේ මහත්මිය, KDND නිස්සංක මහත්මයා ඇතුළු මියගිය සියලුම ඥාතීන්ට අනුමෝදනා කොට තිබෙනවා. යාපා මුද්‍යංශේලාගේ චන්ද්‍රාවති මණිකේ මාතාවගේ නමින්, ඒ පවුලේ සියලු දෙනාගේම නමින් මියගිය සියලු සංසාරගත ඥාතීන්ට අනුමෝදනා වේවා. භවගාමී ජීවිත සුවපත් වේවා. සසර දුක් ගෙවා ලබන අමා නිවන් පිණිසම මේ දේශනාමේ කුසල් හේතු වාසනා වේවා කියලා අපි අදිෂ්ඨාන කරනවා. සෙත් ප්‍රාර්ථනා කරනවා හරිත මාලිනී සහ ශාලිනී විජේවර්ධන මදුශංක කුලතුංග කියන පවුලේ පින්තුන්ට, වත්සලා සමරකෝන් ඇතුළු පවුලේ සියලුම පින්තුන්ට ආශිර්වාද කොට තිබෙනවා. ඒ පවුලේ සියලුම දෙනාට අපි ආශිර්වාද කරනවා. ලක්වාසි ලෝකවාසි සියලු දෙනාටම මේ දේශනාමය කුසල් ජීවිතාවබෝධය පිණිස උපකාර වේවා කියලා අපි අදිෂ්ඨාන කරනවා. ඒ වගේම සුභද්‍රාරාම පාර දෙවැනි පටුමඟ ගංගොඩවිල නුගේගොඩ පදිංචි නිමල් නන්දසිරි ත්‍රිකාවල සහ සරෝජනී ත්‍රිකාවල කියන ඒ මහත්ම මහත්මීන් ප්‍රදාන පින්නතුන් අද දායකත්වයේ ගැන කටයුතු කරනවා. ඒ පින්නතුන්ටත් අපි ආශිර්වාද කරනවා. නිදුක් නිරෝගී සුව චිරජීවනයේ වේවා. මේ දේශනාමය කුසල් උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධය පිණිස හේතුපකාර වේවා කියලා අදිෂ්ඨාන කරනවා. ඒ පින්නතුන් බලාපොරොත්තු වෙනව අනුමෝදනා කරන්නට ධර්මදාස ත්‍රිකාවල ආදරණීය පියතුමන් වසර 38කට පෙර මිය පරලෝගිය එතුමන්ට අනුමෝදනා කිරීමට බලාපොරොත්තු වෙනවා. ඒ වගේම දොන් විනිශ්චිදා නන්දාවති ලියනගේ මෑණියන් වසර 17කට පෙර මිය පරලෝගිය එතුමියටත් අනුමෝදන් කරන්නට බලාපොරොත්තු වෙනවා. DG අලහේන්ද්‍ර පියතුමන්ට, WA පද්මසිරි මහත්මාට, ඒ වගේම ග්‍රෑන්ඩ් ඩීෂා හොටෙල් සභාපති ඩන්ස්ටන් මහත්මාට අනුමෝදනා කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ සියලුම දෙනාට අපි අනුමෝදනා ආශිර්වාද කරනවා. ඒ ඇත්තන්ගේ භවගාමී ජීවිත සුවපත් වේවා කියලා. සෙත් ප්‍රාර්ථනා කරනවා WA වයලට් ගුණවති මෑණියන්ට නිරෝගී සුව ප්‍රාර්ථනා කරලා තිබෙනවා. ඒ වගේම තිලකා ජයසුන්දර මහත්මිය ඇතුළු සහෝදර සහෝදරයන් දූ දරුවන් ප්‍රදාන සියලුම දෙනාට ආශිර්වාද කරලා තිබෙනවා. ඒ වගේම සුනිලා ත්‍රිකාවල සොහොයුරියට සහෝදරයන් තිදෙනා ඇතුළු සියලු දූ දරුවන් හැම දෙනාටම ආශිර්වාද කොට තිබෙනවා. දෙපාර්සව ගත පරලෝසපත් සියලුම ඥාතීන්ට අනුමෝදනා කොට තිබෙනවා. සියලුම දෙනාට මේ කුසල් උපකාර වේවා. භවගාමී ජීවිත සුවපත් වේවා. ආයති භවය සුවපත් වේවා. සංසාර දුක් ගෙවා ලබන උතුම් අමා නිවන් පිණිසම මේ දේශනාමය කුසල් සියලුම දෙනාට හේතුපකාර වේවා කියලා අපි අදිෂ්ඨාන කරනවා. ඒත් සමගම මේ කුසලානිසංස ධර්මයන් මේ ස්ථානීයට පැමිණ ධර්මශ්‍රවණය කරපු හැම දෙනාටමත්, ඒ වගේම ලංකාවේ ලෝකේ විවිධ තැන්වල ඉඳලා මේ දේශනාවට සමවැදුණු සියලු දෙනාටත් ජීවිතාවබෝධය ධර්මාවබෝධය පිණිසම මේ කුසල් බලවත් වේවා කියලා අපි අදිෂ්ඨාන කරනවා. ඒත් එක්කම මේ කුසලානිසංස ධර්මයන් මේ පිණුතුන් සියලුම දෙනාට උපකාරාර්ථයෙන් අනුග්‍රහයක් වේවා. ජීවිතාවබෝධය ධර්මාවබෝධය පිණිසම අනුග්‍රහ වේවා කියලා අදිෂ්ඨාන කරනවා. මේ පින්කම් මාලාව සැලසුම් කරපු සම්බෝධි මහා විහාරස්ථානයේ වැඩ සිටින විහාරාධිපති අපේ පින්වත් බොරලන්දේ වජිරඥාන නායක ස්වාමින් වහන්සේ ප්‍රදාන බෞද්ධයා කාර්ය මණ්ඩලයේ හැම දිනාටමත් මේ කුසල් නිවන් දොරටුවක් වේවා කියලා අපි අදිෂ්ඨාන කරනවා. මේ කුසලානිසංස ධර්මයන් අපවත් වී වදාළ සම්බෝධි මහා විහාරාධිපතිව වැඩ විසූ බෞද්ධයා මාධ්‍ය ජාලයේ නිර්මාතෘවරයන් වහන්සේ වන බෝධිසත්ව ගුණෝපේත නම කියන්න අවසරයි පූජනීය දරණාගම කුසල ධම්ම නායක ස්වාමින් වහන්සේ ප්‍රදාන පූජනීය මහා සංඝරත්නයටත් මේ කුසල්
ජීවිතාවබෝධය ධර්මාවබෝධය පිණිසම වේවා කියලා අපි අදිෂ්ඨාන කරනවා. සතරවරං රජදරුවන් සක්දෙමිඳුන් ප්‍රධාන සියලු දිව්‍ය රාජ මණ්ඩලවලටත් බ්‍රහ්ම රාජ මණ්ඩලවලටත් අවීචයේ පටන් බවාග්‍රයේ දක්වා විහිදී පැතිරී පවතින පෙනෙන නොපෙනෙන හැම දෙනාටමත් මේ කුසල් උතුම් නිවන් පිණිස නිවන් දොරටුවක් වේවා. ආකාසට්ටහා චුබුම්මට්ටා දීවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සාසනං. ආකාසට්ටා චුබුම්මට්ටා දීවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාසට්ටා චුබුම්මට්ටා දීවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ත්වං සදා. ඔබ හැම දිනාටම මේ උතුම් කුසල් නිවන් පිණිස බලවත් වේවා. තුමුල කිරි හිස වැජඹෙනා සිවුදිකට තම් ස්වරය විහිදනා සාක්‍ය සිංහාභිවන්දනා සම්බෝධි මැදුරෙන් විහිදෙනා.